විශේශ වැඩසටහන ගරු අධ්‍යාපන මාත චරය සුසිල් ප්‍රේමජයන්ට මැතුමාගේ සංකල්පයක් අනුව සංවිල්ධානය කේරු ලබන අධ්‍යාපන පොඩිසාහතික පත්‍ර උසස් පෙළ ගුරුරු සඳහාව වන පුහුණ වැඩසටහන් මාලාව තවත් සමාරම්භක මොහොතනි. අද දවසේ අප සූදානම් අන්නේ විද්‍යා විශ්වධාරාවට අයත් විෂයක් සම්බන්ධයෙන් ුණ වැඩසටන අරම්භ කරන්නට අධ්‍යපනමාත්‍යන්සි විද්‍යා ශාකාාව යටතට උසස් පෙළ ජීව විද්‍යාව ෞතික විද්‍යාව සහ ප්‍රසානි විද්‍යාවක කියන විෂයන් ැකුළත් වෙනවා ඒRT අදදවල්සි අප සූදානමන්නේ ෞ බෞතික විද්‍යාව විෂේධාරාවී සවාරම්භක පුහුණ පාටමාලාව ආරම්භ කරන්නට මේ අවස්ස්ථාවට අපේ ආරර්ධනය අනුව මෙහි පැමිනෙක්ස් විටෙනවා අධ්‍යාපන අමාත්‍යන්සේ භාරව කටයුතු කරා ගරු අධ්‍යාපන අමාත්‍ය චාරයු ුසිල් ප්‍රේ ජයන්ත මැතුමන් එතුමන් අපි ඉතාමත්ම ගෞරවෙන් යුක්තව පිළිගනු ලබනවාඇතුමන්ගේ තමයි මේ සංකල්පය ඒ වගේම මේ අවස්ථාවට සහභාග වෙනවා අධ්‍යාප නමාත්‍යන්සේ එල්ලේකම් එ එ එන් රනසිංහ මහතා එතුමන් අපට නිරන්තර උපදේශ් ලබාදමින් මාර්ග ලබාදමින් අපපු මෙ වනකාාලන නායකත්වය ලබා ගැනිමින් මම දම ගවර පිගන ලබනවාදපන හතන්ස සවිද්‍යාශාකිලරීමින් ඒවගේ විශදාල ප්‍රතිපාදන කොමසන් සභව මේ කාරයදී ඉසාල මෙහමරක් ඉටු කර විශේෂයෙන් අපේ මහචාරවරුන් ආචාරවරුන් අපට සම්බන්ධ කකිරෙමින් සම්බන්ධි කරන කට්ටුත්ත මෙහෙවේ විශේදාල ප්‍රතිපාදන කොමිසන් සභාවසින් විශෂයෙන්මත් එහි උපසාභහපති මාචාරය චන්දන උඩවත්ත මහත්මානං අපි තාමත් ගෞරම යක්තුම මේ අවස්ථාට පිළිගන්න ලබනවා ඒ වගේම විද්‍යාවිෂය ඇතුළු අපේ විශෂයමාලාව බොහොමයක් විශෂයන් භාරව නැත්තං සංවිධානය යුක්තුව අධජ්‍යාපන අමාත්‍යන්ංශේෂ අන්සයක් හැටිට තියෙන අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන අන්ශය එහි අතරේ කළේ කම්වරයා එච්චු ප්‍රමතිලකම ඇතුමා නිරන්තරය අප මෙහෙවමින් අප දිරිගන්නමින් අපස පස ට හ ු ළ එතුමන තම දරෙන් ගෞරව වස්තාව පිග ලබනවා ඒ වගේ අධදවසේ බෞතික විද්‍යා වැඩසටහනය සැසවාර දෙකක් නීමමිතෝව තියෙනවා එන් පළමු ඇන්න සමාරම්භක සැසය සඳහාාපි ගෞරවෙන් ආරධනා කරලාතිය එන්නේෙ පෙරාති විශ්විද්‍යලේ මහචාරය කාලිග න්ඩර මැතුමට. එවගේම කොළ විද්‍යයාලේ මහචරයක් බාලූ දාෑ මැතුමන්ට. එතුමන් දෙපොලත් ආදරෙන් පිග ලබන අතර මේ සසිියල්ලංම සමානව මේ වැඩසටහන්ට සම්බන්ධ වෙන අපේ ආදරනය ගුර බෞවතුන් සියලදනාමත් අපි ම්‍යවස්ථාවදී බ තාමත් ගෞරවයෙන් පිළිගම් ලබනවා. අද දවසීමේ පළදයි වැඩසටහනින් උපරිම පල නිලාගන්න හැ එලා ගැනීම සඳහ. අපි ර මහත්මහත්මේගේින් පි නිරන්තරයෙන් ඉල්ලා සිටනවා පූර්ණ කාල නමේ ඩසහත්තික රැදි ටිට ෙලාල අපේ ශයකවමගින් මේ ආරම්බි මැදසහ අවසානයේ අපි සහාගිත්කයන් පිල්බඳව අප ගැන කකිරමක් සිදු කරන පූර්ණ කාල රැදි සිටන ගුරු බෞවතුන් මෙනුවින්. අපි ලාාපරත්තියෙනවා සම්්‍රදායික පූර්ුණු පාටමාලාකමින්. සාභාගිත්තු සාතිකක්කුට ලබාදීමට ඒ සඳහා පූර්ණ කාලියනව මේ වැඩසරානත් එක්ක රැස්වෙන්ඩ ඒ නිසා එමත් නැවතත් මේ වැඩසාට සම්බන්ධෙන් සිලළමුදනා න ගෞරවෙන් පිළි ගැනමින් අපි වැඩසටහනේ ඊළඟාන්ක සඳහා යොමු වෙනවා ම යිතාමත් ගෞරවෙන් මේ අවස්ථාවේදී අරාධනා කර සිටිනවා අධ්‍යාපනනාමාත්‍ය ආචර සුසිල් ප්‍රේම ජයන්ත මැතුමන්ට මේ වැඩස් සටහනට සම්බන්ධ වෙමින් එතුමන්ගේ වටිනා කියන අදහස් දැක්කීම සඳහා අධ්‍යාපට නමාත්්‍යංශයේ ල එකකම් තුමන් ඒවාගේම විශුද්‍යාල ප්‍රතිපාදන කෝප්ෂන් සභාවේ උපසභාපති මහචාරිය ඩුුවත්ත මහතා අධ්‍යාපන නාත්‍යංශී අතරය කළ එකකම් හීමමන්ත ප්‍රේම්ගලක ඒවාගේම ජාති පාසල අධ්‍යක්ෂක කිසිරී එනගමන්ගේ ආනිෙකුත්ත විද්‍යාෂේත්‍රය අධ්‍යක්ෂකවරුන් ඇන්සි ලුද්දනගේ මමසරයි විශේෂෙන් මම මේ අවස්ථාවදින් සෘතිවන්ත වෙන පෙරදදි විශද්‍යාල මහචරය කාල්ලයෙන් බන්නාරමැතුම ගේමොන විශද්‍යාල මහාචරය බලූ තයයි දෙවිනිසසය පාත්වන සවිජාදන පපු්‍රවිශවිද්‍යාලයේ ආචාර ඉන්දික වන්නේ ආරච්චී මහතා සහ කොන විශ්ද්‍යාලේ අචාරයම්කේ දෑ ජයනන්ද යන මහතරුටත් එ වගේම මේ අවසාාවට ලොගින් වෙලා සිලින දෙවනේ විවිල්

ඔව සීලම් ගුරුමහත්මහත්තීන් මහිතන මේ වර කොට පුන්සිය හැටක්කු තර ලොගින් වෙලාතියවා සේෂම මේ වැඩස්රහන අරම්භක් කළේ විශ්වද්‍යල ප්‍රතිපාදන කෝෂන සභාව රහා අපටේ සීලම් විශද්‍යාල පදධතිීන් සම්බන්ධ කරගෙන මේවර උසස්පල විභාගයට පිෙනිසිටන දරුවන් සේෂම්ම පොවිදධාන මේසා හිට පස රට ඇතිවූ විාර පුදධාරිතත්වය නිසා සල්ල අධ්‍යහපන යම් ප්‍රමාණයකින් වඩාළ වෙලා තියනවා නිසා වසර දෙකට වල්සර දේහික වන්සර දෙන එරක අහන්න්න එක් යාරිට හන් එක් රිටහහරිද මේ එනිසා දරුවන්ට ඒ කාලසීමාවේ සෑහැන ප්‍රමාණයක් අහිමි වෙලා තියනවා එසේ වෙතත් නොවම්බර් මාසය අදදි හෝ දෙසම්බර් මුල වෙනකොට අරම්භ කිරීමට නීමිත අදේන පොදධ සාත්‍රික උසස්පෙන භාගයට වර්ෂයකට සාමානයෙන් බෞතික විද්‍යා විශයට ඇත්ත පන්දාහක පමණ දරුවන් පිරිසක් සිංහල දමිල ඉංග්‍රිසි මාධ්‍යයන්ගේින් පෙනී සිටිනු වගේම ගුරුවරුන් සිංහල මාධ්‍යයේ දාහකටාසන සංක්‍යාවක්ඒ වගේම දවිලමාදදේ දෙස පණහකඩාසන සංඛ්‍යාවක් යගැන්වීම කාරයණ යුක්ත වෙනවා තේනිසා අපි කල්පනා කළා විශේෂයෙන්ම මේ සැසි පැත්වම් මගින් ගුරුවරුන්ගේ ඒ විශේපිළි බඳව තිබෙන තත්ත්වය යවත්කාලන්න කිරීම ඒ හරහා මේ පාසැල් පාසැල් කාලය තුළ දී අහැමි වීගිය කාලය විශේෂ වැට ස පිල්ලක් සකස් කල සපතැම්බර් මාන්සි මුලසිත්ත එක්ක වැඩිපුර කාලස් සීමාවක් පාසැල තුළ ඒ එමනැත්තං සෙන ුරාධෝ ඉල්දවන් පුරුවන් හැටියට යොදාගැෙන මේ එවාගේම විශේෂමය විශිද්‍යාල පදතිය මහචරු ආචාරන් සහ අපේ අධ්‍යක්ෂරුන් සම්බන්ධ වී සකස් කන්න ලිට්‍රීච ලිකිතව පළාත් කලාපරහා ලබාදීමටත් දැන්ට සැලසුම් කලතින ඒක සඳහා සූදානම් වීමට මැදැම් වෙෙන්නේ මේ විශයභාරව ඉන්න ගුරුවවරන්ුව දැනුවත් කල්ලමින් සැසි තුළින් පර්ෂාාවසානය පැත්තන විභාගයට සූදානම් කිරීම සඳ විශේෂ වැඩ පිල්ලක්කෝ අතරේෙක වඩස්සාාන කැටියට අපි ය මුදල් ප්‍රමණ ගුත්සවයා ගන්න කටුතු කරල තිෙනවා පාසැල් පදනමින් ගුරුවරුන් මේ සැසි පැත්වීමේදී පාසැල් සමහයක් කකටාරගෙන සහර පාසල්ල මේ විශෂය ක දරු ඉන්න පුුවන් දහ දෙනෙන් විස්සාක් පස්සෙනෙන් ර ඒ ආස්‍යතින කොට්ටාසේ මධ්‍යස්ථානයක් තෝරාගෙන පාසලා ඔන්නම් පැනල් සැටීට ගුරුන්ට සබන්ධ වෙලා වඩාත් ගැබුරින් වඩාත් බලපෑමක් ඇතිවිනා කාරයට මේ දරුවන් වෙනුවෙන් යට මේ පෝති ුද්‍ය විෂය මුූල ධර්ම ප්‍රායක තත්වයෙන් මේව පිළිබඳදව දැනුම ලබාද දෙන්න පුළුවන් අතරඒ එකක තැනවාති මූලික වශයෙන් වෙන්නේ මේ එළබල සස් පෙල විභාග සඳහා මේ විෂයට දරුවන් පුළු කිරීමඒවගේම විද්‍යා කලා වානිජ්‍ය තාක්ෂණ විශෂධරා හතරේ ප්‍රධන ශේ විසිය හතරක් සම්බන්ධයෙන් මේ සැසි පැත්තිීම විශ් විද්‍යාල පද්ධ තියර අපි කර ඊට පස්ස සැප්තන් බම් ්‍රම්මහස මුල ඉඳලා සැපතෙම්බ ඔක්තොම්බර් නොම්බර් මස තුනම අපිට පුළුවන් ඊටගඩට සැකස් කර ගැෙන ඒ මුද්‍රිතව ලබා දෙන प्रराස් क्ර න්න ළුව සටහන් වෙන්න පුළුව ඒවා දර්ුවන්ට ලබා ලා පාසල් පමंग ප ස සම है කැටට පො මටමंग ඒව සංවිධाන කරගන්නේ අපී පලාතද ඒටක කරනවා මේ දැන්ට කරන්නේ ගස්තුමාස අවසන් වීමට මත්्यෙන් මේ විශය පල බදව සැසි පත්ල ගुරුවරුගේඒ දැනුව යාත්කාලන්න කිරීම ේෂම විෂसी සබදේ உங்கලාට වෙන්නේ ශය ීමන් පිළිබඳව ප්‍රශ්නමත්වයෙනවා පශ්පත්‍ර ගත්තාාව දරුවන්ට. එ ඒ නිසා ඒක මගරවාගෙනන්න අපැබේ ලබනවෘර්ධ වෙනකොට. ෞතු පුරාමයන මට දදිමත් වට පිළි කියන්න බලා පුෘත්වෙනවා අපේ විශුද්‍යාල පදධතියක් එක්ක ඒගේමදන් අධ්‍යාප ශේදී විශුද්්‍යාල පදධතියඒ වගේම තාක්ෂණ විශේෂ සහ සාමාන්‍ය අධ්‍යාපන එකට තිබෙන නිසා. අපට මහිතන්නේ ඒකා බද්ධව බඩසනාම් රාශයක් විශ්වද්‍යාලයක් තෙක්ක සම්බන්ධ කල්ලා පටගන්න පුළුවන් ්‍රසේෂෙන් උසස් පෙල විෂන් හාරණ දරුවන් වන්න විශෂ ධරා හතරම් ඒවගේම දිවන්න පුා විශ්වුද්‍යයාල දහ තක්තිය දාත කිල්ල චත්තක දහත දැමෙන දාහ තක්ති න ඉන්සා දාහතට අප පලාත් හැටියටත් සම්බන්ධී කරණ ඇැති කරන්න බලාපොරත්වයවා ඉදිරිකාලයේදී දැ අපි දැමතුූ බුරුරුන් සැසි පාත්තල දරුවන් එක්ක මේ වැඩස්සාහන සම්බන්ධ වෙනොට සක්තම්බරය දැල්ලා අපට පුළන් ඔන්න වැඩස්සාණ කරන්න දන විශද්‍යාලින් ශෂ දාව කරනෙන් සමූහ है සහන් ප්‍රමාණයක් किන්න මධ्यස්ථාන වලට සම්බන්ධ කරන්නැ ස්කන් වගේ වල්ල මේ අපි මේ කාල में යමත්‍රක වැඩටස් න කැට්ට දමයි කරන්නන්නේ ඒ සඳහා දයකත්වය ලබාදන අපේ විශුද්්‍ය्याල ප්‍රතිපාධන කොමිෂ ස භාවට ගගේ විශද්්‍යල පදධතිී හ චර ු චරවරුන්ට වගේ මේ සම්බන්ධ කරණය කරන පලත් කලාප පොට්ටා සධ්‍යක්ෂ ගොරන් ස විදවන් පතිවරු වගේම සහපාග වෙන සීලම ගරුමහත් මහත්වීන්ට ම ස්තුතිවන්ද වෙනවා ම ප්‍රාථනා කන්නව මේ සැසිටික සාර්ථක කරන්නලා ඊට පසේ පාසල් පදති තුළ සැ්තන්බර්මාසි මුල්ල පටන්ගන්නකොට හළු දිවේනේ සෑම පලාතක් කලාපයක් කොට්ටාසයක් ආවරණය වින්දියට අපි අවශුපදෙශ්ටික දිලිට සති දෙකතුරන්දී ලබා දෙන්න බලාපොරොත්තුවයෙනවා. එෙනවා. ඒ ර්ථකය වයයි කිය මං ප්‍රාත්ථනාකමීලාකට මයිතාමත් ගෞර යුතු ආර්ධන කරනමු සල්ජාල ප්‍රතිපාදනිකම සභාවේ උපසභාවති මහාචාරය කන්ද නුටත් මත්තුමට මොද තුමා තමයි අපිට මේ සබන්ධය ම සාල දායකක්ව ලබ න්න ඒගේ ල මත කර කාය ද ේකන්තුමාට. අමත්‍රගනති තු ඒ වෙලාව ලබා දෙනවාලගදසන අපේරනිම්නි ik අවරයි ඒගේම මේ අප සම්බධවෙෙන විවි ල a වරුගෙනවසරයි ඒගේ <laughs> 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 න්න මේගේ මේ garumati ta මේ ස pala garugram a wife, ගිය මාසේ අපි සාකතාව පැවත්තුවා විශව විියලු විශ් විද්‍යාල වල උපකොල්පතිවරුත් සම මේ අදහස ඒඉදිින්දිය එතුමා ප්‍රකාශ කරාට පස්සේ විිශ්ව විද්‍යාල වලින් දෙන්න පුළුවන් දායකත්වේ සයට සියක් මද දෙනමයි කියලා විශව විද්‍යාල සියල විශ්ව විද්‍යාාවල උපොල ප තිවරු සහවරියන් අපිට ඒකට කැම තිවුුණ. ඒ අනු ගරුවක්්‍රම් අමාතතුමාගේසාලකම් තුමාගේ මඟ පෙන්නිම අටතේ ගුල්ල මගින් ඉල්ලිමත්තර ශ්ව ද්‍යාලල ඉන්න අපේ අතික චායවරු ආාරය මගේ සහෝදර ආචාරිවරු ගේ සහවය මේ සඳහා ලබාගත යුතුයි කිය එක. ඉතිං ඒ අනුව මම ඉස්රෝම අමාත්‍යන්සිය අපට කිව්වේ අපි කෝස් මොඩිියුල් එකක් හදන්්ඩුවන. ඒ හදීම සඳහා විශ්වවිද්‍යාල ආචාරුවරු පස්තනගේ සහ. පස්තනෙගෙ විතර කන්නායමක් ඉස්සල දෙන්න කියලාකිවවා ඒය වගේම විශ්වවිද්‍යල ආචාරුවරනු තමාම මේ මොඩියුල් එක ඉහිල්ලා රට මටේට ඉන්න අධ්‍යාපන අපේ ටීචස් ලට කරන්නේ ටචස් ලගේලලා ඉට පස්ස අපේඒගුල්ලගේ සපරදු පසල්ට කියලා බ රුවන්න්නමය අර පත්තු වෙච්ච පාඩම් පිබඳව සාරන් අමක් දන්නවා මේ හු දෙක සිරබ සක් එක එක පාට මාල්ලා මන තව කින්ෙකින් කරන්න බැරි බව නමු ත්‍යවශය වැදගත් දේවල් අත පත්තු වෙච්ච ේවල්තම ප ැද කරන්න ලබොරතේ දේනිසා ඒ සඳහාම මගින් ඉල්ලි මක්කර නම් බේන්න කියලා ම විශව ජාල ලොකපති වරු තම ඔපතුමල්ලාගේ නං ට ලබෙන සැලස්වේ සමහර වෙලාවට නම් අඩුනාට පස්සේ තමුතමන්ගේ විශ්විද්්‍යයාලබල සේලු විශවවිදියල බයි්ටල්ට ගීලම් මම ඔබුල්ලගේ අවසරයක් නැති වනත් බම නංවාගත් අහිතත් අමතරට තවත් අවශ්‍යාව තින සබ්ෙක්් ය මක සබ්ේ සි හතරක් තියෙනවා ඇති ඒ සදා වශ්‍යය කරන පදදායකත්ය ලබාගෙන උුසන්ඳ මම පුද්ගලිකව කතා කරා මන්දන්න අන්තුරන අපේ කතිකාචාරටේ වගේම මේ අධ්‍යපන නමාත්්‍යන්සත් කතා කලා ගත්තා. ති අපිට තියර මේ වෙලාව ඉතාම සීමමිදයි කාලය එනිසා මම කටෙන් අදහස් ප්‍රකාශ කරන්න බලාපොරොත් තුළි තින් මෙතිෙලි මං ඉතා මුොන්දර අඳුරන හතර දෙනෙක් මා දම මේ බෞති විද්‍යා විශෂ සබඳධ කතා කරන්නේ ගුරුවරුන්ට එනිසා ම බලාපොරොත්වෙනවා මේ අපිකරන ව්‍යයාමේ ඉතා සළු වශයෙන්හෝම අප දරුවන්ට මේ අත්තලක් වෙයි කියලබං හිතනවා. ඉති ය ඔය දරුවු තමා අවසාන්නේ විශ්වවිද්‍යාල වලටඉන්නේ ඒසා පිටත් ලකු වගේකීමමත්යන දරු අමාතතිතු මත් කිව වගේම <US> ැ මේ වලකොට ඉතාම්ම ලේසි අපිට අමාත්‍යන්සැත් එක වැඩ කරන්න මොකද නිස සධ්‍යා පෙසා අධ්‍යාපන අමාත්‍යසය දෙක මෙකට තියෙන් ඉස්සර අපි වංල වැඩර දැන් එක වෙලාතිය නිගරු අමාතතුමාගේ කතාවිදිත් කිව්වා තව ඉදිරියට විශ්ව විද්‍යාල හා සම්බන්ධ කරගෙන ලබන අවුද්ධය මේට වැඩිය workshopෂ් හරි බොනොහරි අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවේෙන. නිසා ම නැවත නැවතත් ස්තුතිවන්ත වෙනවා. විශ්වවිද්‍යාලවල ආචාරිවරු අපගේ ඉල්ලිම් පාරිදි මේ සඳහා එතුමල්ලගේ පූර්ණ දායකත්වය ලබාදීම සඳ තිියනු විශෂන් සඳ විශ්වවිදාල ආචාරවරු සම්බන්ධවෙනවා. එනිසා ම නැවතත් ස්තුතින්ත වෙනවා බතුමන්ලගේ ඉදිරියටට පැමිණ මේ සදා උදව කරන්න බලාපොරොත්තුවු සම්බන්ධ ශ්‍රේෂෙන් අපේ අපේ අනාගත්තය දරු. අප යනග දරුවෝ ඒගොල්ලු හොොඳ මගට ගැනීම අප අප සියලු දෙනගම යුතුකමක් එනිසා මේ අපි කරන්නට යන ව්‍යයාම ඉතාම සාර්ථක එකක් වේවයි කියල ම පාත්ථනා කරනවා ඒවගේම අපේ දරුවන්ඩ විශේෂෙන් දරුවන්ඩය මහගු අත්තලක් වේවී කියන පාතනාවඩ වැඩ සටාන ඉතාම සාර්ථකත්තයයට පත්වේ වයකයමඉ සුභ පාත්තත එදවින් කරුණ එකන්තු වනි මම මගේ අදහස් පකාශ කිරීම අවසාට බොහමස්තුති සසිරු දෙනාට සුබ දවස බොහොම ස්තුතියි මහචාරිතුමනේ ම අතේෙගල හමත පෙම්දල අධ්‍යාන ගුණත්ම සකන් වහන්සේ අපි වැඩස සටහන අවසාසන කොටස දැන් මුල් දී ර පම ටින්නේ මේ වන විත ංන්විතනවා භෞතික විද්‍යා විශය සඳහා හාර්ශය දොළහක් පමණ සම්බන්ධල ඉන්න අපේ ගුරු බවතුන් ඉතාම තගේ කරනවා අය සිරුදනම මම මුලින්ම ස त्रका अप ගේ අति මයිसा ग අධ्याපන हाचा आचा अධ्याप සිंग තු ස அन යක් කමග තුගේ ක ගේ ්‍රතිපා හ න්ද ද ැතුම පට නිරන්තරෙන් දත් ැ ම ගේ ප ර සබධ කම හ ච රු සබන්ධ කරමින් දක ද ගේම අද දවසේ අපිට මේ සැසි සඳහ සම්බන් ව . ඒවගේ සේද යාද ප ද මත්තු ක ො දා ච ම යනන් මැත්තුම ඔබ නට හම තු අපිේ දක දක්වටත් ඒ වගේම වැරස සහ සංවිදධහනේදී පලත් අධ්‍යාපන අ්‍යශරුන් වගේම පලත් ොල සිටන ප විද්‍ය ශේ හරසිීලම අපේ නිියලධහරී ඒවගේම අධ්‍යාපන මත්‍යසි විද්‍යාශකාාව අපේ අධ්‍යස්තුමා නියෝ ජධ්‍යාපන අධ්‍යශ හා සහක අධ්‍යාපන අධ්‍යශතු තුමා සහ තුමියල්ල ඒවගේම පලත් සහ කලාපොල් ඉන්න නියෝජහ සහකාර විද්‍යධ්‍යසවරුන් ඒවගේ මේ වැටසරන් සබන්ධ තාක්ශිනෙක් සහයෙන්ටුවෙන් අපිට සහය දක්කපු දත්ත කල්මන කරන සහකයි ප්‍රබාත්මහත්ම සහ අධ්‍යාපනමාත්‍යන්සේ විද්‍ය සහකාර කාරිමන්ලේ සහ අපට වැදගත්ම කොට සතමා අද මේ අවස්ථාවන සහභගෙන අප ගුරු බෞතුන් මම හිතානය ඔබුතු මාලා ඉතාමත් ඕන කමින් දිරමත්ඉමත් ඕන කමින් නිටසනු සම්බන්ධ වෙනවා එනිසා මංහිතනවා අප දරුවන්ට සැත්ත මාසේ පැවැත්වන සම්මත් පාලාවෙදී ඔබගේ සහ අපිට ඉතා හොඳින් ලබා ගැන පුළුවන් එන්සා ඒ සුබතමින් මේ වැඩසරහන සවර ප්‍රකාරම ර්ථකය පාත්නා කරින් වැඩටහාන මුල්ල දියර ආරම්භ සමාරම ගවස්ථාපි අවසංකර ොහොමි සුති මේ වැඩසටහන්ට සහභාගි වන දායකත්වය දක්කපු සියලුද නාර්නැවතවතාවක් බෙහිම අධ්‍යපනමාත්‍යන් ස්තුතතිය ප්‍රකාශ කර බොම සුති ති අතරේ කලයකන් තුමනි ඇ එමන අපේ සමාරම්භක මහත දැන් මේමනවිට අපි නිම කරමින් අපි සූධානමනවා අපේ වැඩසටහනන්නේ ඉතාමහත්ම ක්ත්‍රීය කොටස මුලිකත්තේලාන්න කොටස අපේ පුහුණු වැඩපා වැඩමුල්ලු ආරම්භ කිරීමි සඳහා පලපු ආරාධනය තමත් ගෞරවයෙන් අපි ආරාධනා කර සිවා පේරාදිනේ ශ්‍රීද්‍යාලේ මහාචාර්ය කාලිංග බන්ඩාර මැතිතුමාන්ට මේ හාරසිය ගානක් නැත්තම් පන්සිය ගන්නට ආසන්න ගුණ මහත්මහත්මයින් සමඟ ඔබතුමාන්ගේ. वाटिना अड़े स टन आरंभ कर සුබ උදසනක් හැම දෙනාටම අධ්‍යාපන අමත්‍යංශයේ මෙහෙවන නැන පෞුර පුහුණු පාඨමාලාව ආරම්භක සැසිවාරයට සහභාගිවිච්ච ඔල හැම දෙනාටම බොහොම සූතිවන්ත වෙනවා ඒ වගේම බෞතික විද්‍යාවහා සම්බන්ධ දේශන පෙළක පළවෙනි දේශනයක් මේ විදියට ආරම්භ කරන්න මම සූදානම් වෙනවා. විශේෂෙන්ම අපි ස්තුතිවන්ද වෙන්නෝ ඕනෑ ගරු අධ්‍යාපන අමාත්‍යතුමා ඇතුළු අධ්‍යාපනමාත්‍යංශයේ මිරධාරී මමාත්වීන් විසින් මේ වගේ වැඩසටහනක් ආරම්භ කිරීම පිළිබඳරව. ෂම පේරදින විශ්වවිද්‍යාලයේ විද්‍ය අධ්‍යාපනයකක අධ්‍යක්ෂ හැටියට මටත් මේ වැඩසටහන සහභාගිවීමට ලැබීම සතුටක් වෙනවා. දින කීපයක වැඩසට අහනක පලවෙනි කොටස පධර්තයේ ආන්ත්‍රික ගුණ කියන විෂයොටස අවරණය කරන්න බලාපොත්තු වයවා විශේෂ මේ ගුරුවරුන්ගේ ගුරු හත් මාත්මීන්ගේ ඉල්ලීමක් අනුව තමයි අපි මේ විෂය කොටස සහ අනිකුත් ෞති විද්‍යා විශෂයකපුට සියල්ලම තෝර ගෙන තියෙන්නේ ඉතිං පධර්තයේ යාංචික ගුණ කොටස යකතේ අපි කතා කරන්න අද බලාපොරොත්තුවෙන්නේ පත්්‍යස්ථාවය තියන කොටස ඇත්තටම පදාර්ථයේ ආන්ත්‍රික ගුණ සම්බන්ධයෙන් කතා කර අද්දි අපිට විශේෂ කොටස් තුනකට බෙදලා කතා කරන්න පුළුවන් ඒ තමයි පත්්‍යස්සථාවය තෘෂ්ිකාතතිය සහක් දුෂ්‍රාවිතාවය කියන කොටස් තුන ඉතින් අපේ දැක්වූ අදහස් දැක්වූ අය කීපු විදියට ඉතා කෙටි කාලයක් තමයි ඇත්තටමක් විට තියෙන මේ විශය පිළිබඳව කතා කරන්න විශේෂයෙන්ම වැදගත් අවස්ථාවන් පිළි බඳවයි ඇති කතා කරන්නේ මකද ගුරු මහත්ත මත්මින් කියන්නේ දැනුනින් සමන්්‍යතාය අවශ්‍ය දැනුම එතුමන්ලට තියෙනවා විශේෂයම උපාදී ධාරී ගුර මහත්ත මහත්මින් උසස් පෙළ විෂය නිර්දේශය ආාවරණය කරන්න පාසල් වලදී දව්වවෙන්නේ ඇයිතිං ඇත්තරම මෙතනද ඇති බලාපොරොත්තු වෙන්නේ ජාවත් කාලන කිරීමක් එහෙමිරැත්තං විෂය නිර්දේශය සමහර ගැටලු සහිත අවස්ථාවන් පිළිබන්ධ සාකච්ඡා කිරීමක් කියන එක ඉතින් ඒ නිසා මම තෝරාගත්ත කොටස තමයි මේ විදිහට පධාර්ථය ආන්ත්‍රික ගුණ කියන ගොටස ගුරුමහත්මාත්මයන්ගේ යම් ඉල්ලීමක් තිබුණ මේ සඳහා. ඉතින් අපි පෑ දෙකක වැඩසටහන් තුනක් ැටියට තමයි එමෙනැත්තම් පෑදක සේෂන්ස් තුනක් හැටියට තමයිමම බලාපොරොත්තු වන්නේේ මේ වැඩසටහන විෂේකාරනු ඔයාලත්ත එක්ක සාකච්ඡා කරන්න. ඇති ඒහා සම්බන්ධ මොනහරි අමතර දැන්මක් ලබාගන්න අවශ්‍යනම් නිර්දේශය තුළ පවතින ගැටලු සහිත ස්ථාන ඔයාලරතිය වනක් ය අපිට ලැබෙන්න සලස්වන්න මේ වැඩසටහන අතරතුර හෝ මෙෙනම විශේෂත වැඩසටහනක් මගින් හෝ. අපිට පුළුවන් ගේ ගැටලු සියල්ලම සාකච්ඡා කරන්න හොඳයි. ති අතර අපි අද දවසවෙන්කරේ මංගහි තන්න අපිට යම් කාලයක් අඩුවෙනවා කෙසේ නමුත් ප්‍ර්‍යස්්‍යතාවය කියන කොටස ගැනයි අපි කතා කරන්න බලාපොරොත්තුවෙන්නේ ත ප්‍රත්්‍යසතාවය කොටසේදී මුලික වශයෙන් අපි කතා කරන්නේ පධාර්ථවල පවතින ප්‍රත්‍යස්ත ගුණ පිළිබඳව තට පධාර්ථයක ප්‍රත්‍යස්ත දුන ද මේ මෙතන්ද අපි කතා කරන්න ඇතරම පධර්ථය කියල කිව හාම අපි දන්නවා ගනදරවායු කියන වර්ග තුනම තියෙනවා නමුත් විෂේ අපි ප්‍රත්‍යතාවේකටසේදී අපේ විෂය නිර්දේශයේදී අපි ගණවස්තුවල ප්‍රත්‍යස්ව ගුණ පිළිබඳවයි කතා කරන්න තර ප්‍ර්‍යස්ථාවේම නැතම් ප්‍රධ්‍යස්ත ගුණ කියපු ගම අපිට මතක්වෙන්න මොනවද ඔලට මතක්වෙන්න බොහ වෙලාලට රබර් තන්තුවා එඒහම නැත්නම් රබර් බෝලයක් ඔය රබර් කියන ද්‍රවවිය හා සම්බන්ධ අපිට මතක්කෙනවා ඉල්ලස්ටික් කෝඩ්ඩ එකක් ඇදෙන සුරු දෙයක් අපිට මතක් වෙනවා හැබැයි මේ ප්‍රත්‍යස්ව ගුණ ගැන කතා කරනකොට සියලුම ද්‍රවිය වලට ප්‍ර්‍යස්ත ගුණ පවතිනවා අඩුහු වැඩි වශය අපි ඒ දකිනවද. පත්්‍යස ගුණ කිනවද නැද්ද කියන එක අනුුව තමයි අපි ෂනික නිගමැකට එන්න මෙයාට පත්්‍යවස්ත ගුණ තියනවා මෙයාට පත්වස ුණ නැහැකිය නමු විශ නිර්දේශය අපි කතා කරනවා සෑම ද්‍රව්්‍යකටම ඒ වගේ පත්්‍යස්ත ගුණ තියෙනවා අපි දණ්ඩක් කරන්න ලී දණ්ඩක් කරන්න ඇත්ද ඒක දෙපසට ඇදන්නේෙ නෑ රබ දණ්ඩක් අදනවා වගේ හැබැයි ඒ පත්්‍යවස්ව ගුණ පවතියනවා විීදර ද්ඩක් ගත්තොත් ඒ පත්්‍යස්ත ගුණ පවතියනවා යම් කිසි ප්‍රමාණයකට සම්පීඩනය කරන්න පුළුවන් එහෙම නැත්තයි යාම් කිසි ප්‍රමාණයකට අදන්න පුළුවන් නමුත් අපිට එය දැකගන්න පුළුවන්ද මැනගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය තමයි මෙතනදි මුූලික වශයෙන් එ එත පත්වස් ගුණය කියන අර්ථ දක්වන්න වෙන මේ විදිහයට එක්තර සීමාවක් දක්වා යෙද බාහිර බල ඉවත් කළ පසු වස්ුවක් යළියහි මුල් තත්වයට පත්වේ නම් එඒනිවස්සුවට පත්්‍යස්තු ගුණයක් පවතීයයි කියනු ලැබේ පත්්‍යස්ස ගුණය කියන එක අපි හැඩය වෙනස් කිරීමට උත්සා කිරීමෙන් අපිට දැකගන්න පුළුවන් සමරා අවස්ථාවල. විශේෂම අපි රබධන්තුවා වගේ එකකට බලයක් යදවුවෝත් අපිට පේන පැහැදිලිුවම ඒක හැඩිය වෙනස් වෙන. ට එක ආතන්න ලෙස සිද්ධ කරන දෙයක් එෙමෙනත්තන් දිග හා සම්බන්ධව දිග වැඩි කිරීම. සම්බන්ධ අපි කතා කරන්න දෙයක් අපි ගත්ත ත්‍රබර් ශීත එකක් වගේ න ඒ වගේ රබශීත එක්කට අපිට පුළුවන් එතන අපි අර රේකීය වශයෙන් කියලා ගෞත්තොත් අප වන්ඩමෙන්ශනල් කියන්න පුළුවන් හෙමිනැත්ත එක්සහවයි කියනටඩමශනල් විදි හැට සලකන්න පුළුවන් ඒ වගේ ම පිරි පුළුවන් හැඩ වෙනස් කිරීම සම්බන්ධ කතා කරන්න ත්‍රමානවඒනැන් ත්‍රීඩමශල් දි මේකක් කවස්ථාවට අදාළව ඇත්තටම හැඩේ වෙනස් කිරීම හැකියාවක් තියෙනවද අප උත්සාහයක් අපි යොදක් වහම ඒ සඳහා බල යොදාගන්න අපට පුළුවන් ්‍රීකී වශයෙන් අපිට ආතන්නේ විදිට බලයක් යොදා ගන්න පුළුවන් එ න් ස්පර් කෘෂ්ටිය වශයෙන් අපිට පුළුවන් පෙට්ටියක් වගේ එක් හැඩේ වෙනස් කරන්න එවගේම පුෂ්ටයකට ලබා දෙන්න එම නැත්තම් අපිකිවොත් අර සැලකිව වගේ රබ ශීත එකක් වගේ එක්කට ඒම නත්තන් අපිට පුළුවන් ගණවස්සුවකට අපිතුම් බැලුන් එකක් එහෙම නැත්තං ඒගේ රබවලින් හදලා තියෙන බෝලයක් වගේ එක හැඩේ වෙනස් කරන්න පුළුවන් හැඩේ වෙනස් කරන්න අපි උත්සාහයක් ගන්නවා ඒ උත්සාහය ඊට පස්සේ අපි අතරයනෝහම ැතම් බලයක්කදනවාවනම් බල හදීම අතර කරනවා ත ඒ වස් වුව මුල් හැඩට එනවාද කියන එක අනුව ප්‍ර්‍යසතාවේදී පත්්‍යස්ස ගුණය කියන එක අපිට පෙන්න්න දෙන්න පුළුවන් තරවෙතෙදි වැදගත් කාරණාවන් කීපයක් අපිට අවශවෙනවා තීරුම් ගන්න ඒ තමයි ප්‍රත්්‍ය බලය සහ වික්‍රියාව කියන රාශීන් දෙක යි පත්්‍යයා බලය සහ වික්‍රියාව විශේෂම මම ඉස්සල සඳහන් කළ බලයක් යෙදීම මගින් අපිට පුළුවන් හැබේ වෙනස් කරන්න නම ගොහ වෙලාට එතදදි වැදගත් වෙන්න යොදන බලය වගේ ඒ බලය ක්‍රියාකරන සේත්‍ර පලය කෙනෙකත් වැදගත්වෙන මක දෙකම බලය මගින් ඇති කරන්න පුළුවන් වෙනස්කම් බලපෑම් යම් කිසි වස්තුුවකට ඒ බලය යෙදන සේෂ්‍රපලය අනුව වෙනස් වෙන අපිතු යම් බලය අපි යොදනවා ලොකු හරස්කඩක් තියෙන කම්බියකට ඒ බලයම අප යොදනවා උඩා හරස්කඩත් තියෙන කම්බියකට ඉතින් ඒ අවස්ථා දෙකේදී කම්බියමට ඇති කන බලපෑම්ම එකනෙකට වෙනස් වෙන ඒ නිසා අපි බලයකට වාඩා වඩා වැදගත්වන රාශිය අර්ථදක්වඩ යනවා ඒ තමයි ප්‍රත්‍යා බලය කියන එක ප්‍රත්්‍යා බලයකයන්නේ බෞතිකර රාශයා අප කොහොමද අර්ථදක්වන්නේ කියලා බිස්සර කරන ව මොහොතකින් කිසියම්හූ බාහිර බලයකට ලක්ව ඇති වස්තුවාක් ප්‍යා බල තත්වයක පෞතියයි කියනු ලැබේ යට ප්‍ර්‍යා ලයක් අප යොද තියන ශේෂ්‍රපලයක් රහම හැම්බලින් බලයක දන්න වෙන්න ඇත්තරම මේ හේතුවෙන් යම්කිසි වස්ේ හැඩේ වෙනසක් ඇති වෙනවා නම් පුදුවේ අපිඒකට කියනවා බික්‍රියාවක් කියල මංකිිකනව මගේ විදුල බිඳ වැට මක්ුණ මංත කොට එහෙවා ඇති අප බලමු මේ වැඩසටාන දිගටම් කටගෙන යන්න ඇතුට හැඩේ වෙනසක් ඇති වෙනවනම් අප කියනවා එකට වික්‍රියාවකට බඳුන් වෙනවා කියලා මේ වික්‍රියාව සම්බන්ධයෙන් කතා කරන්නකට විධාකාරය වික්‍රියාවන් අපිට හම්බ වෙනවා හැබැයි ඉතින් අප අපේ දරුවන්ට උගන්නන්නේ ආත්‍යය පත්්‍යයා බල සහ ආතන්්‍යය වික්‍රියා තත්ත පිළිබන්ඳ පමණයි ගැඹුරින්. විශේෂෙන්ම විෂනිර්දේශය තුළ ගැඹුරින් අපි කතා කරන්නේ ආතන්න්‍ය පත්වයා බල සහ ආත්‍ය වික්‍රියා බල පිළිබඳව එ ම කිව්යි දිහටම ප්‍රත්වයා බලය කියන රාශී අර්ථදක්වන්නේ ඒකක ශේෂ්‍රපලයක් හරහා යෙදෙන බලය වශය.යි පත්වයා බලය කියලා කියන්නේ ඒකක ශේෂපලයක් හරහා යෙදෙන බලය සි තන්තුවක් වැනින් බලයක් එෙදෙනවනම් මේ වගේ මේ බලය යෙදන්නේ මේ ශේෂපලය හරහා නම් මෙතනට අදාළ වෙන පත්වයා බලය එබෙදීම ඒ හැටියට අපිට අර්ථදක්වන්න පුළුවන්. නිසාම ප්‍රථ්‍යා බලය කියනෙ කැට්ට දැ එක බලයක් ලෙස කිව්වට ප්‍රත්්‍ය බලය කියනකට ඒක කහා මාන දබා දෙෙද්දී අපි බලය දෙීම සේෂව පාල ඒක වශයෙන් කිව්ෝත් නියටන් වර්ගමීටරයට කියන එක කියෙන් තමයි ප්‍රත්්‍යා බලය කියන එක අපිට දක්වඩ වෙන්න ඉතිං යම්කසි බලයක් හන්තුුවක් ආකාර වස්වුවකට ය දෙෙන අවස්ථාවකදී දඩක් වගේ වස්සුවකට එදෙන අවස්ථාවකදී අපි ඒ හඳුන් වන්නේ ආතන්්‍යය යදිච්ච ප්‍ර්‍යාබාලයක් කිය ත ආතන්න ලෙස පත්්‍යාබලයයක් යොදන්න පුළුවන් තන්තුවක් හෝ දණඩක් වගේ වස්සුවකට ඇදෙන සුදුු ලෙස තට දිග වැඩි කිරීම සඳහා කරන උත්සාහයක් වගේ අවස්ථාවකදී මේගේ හැඩේ වෙනස්වීම දැන් අලුත් හැඩක් තියෙන් ඇත්තර මේක දිග වැඩි වෙලා ඉතිං අපි කිය නොම එකට ආතන්නේ වික්‍රියාවකට බඳන් වෙලා කියලා එවගේ මේ වැඩේ කරන්න පුළුවන් දැන් තන්තුවකට නම් ආතන්න විික්‍රියාවක් කරන්න පුළුවන් හැබැයි න්තුකට අපට සම්පීඩනයක් කරන්න නමාරු සම්පීටන අවස්ථාවක් ඇති කරන්න පුළුවන්නේ දණ්ඩක් වගේ අවස්ථාව අපිතුම කුලුනම් වගේ අවස්ථාව කොන්කීට් කුළු නම්. මත ශේෂයම අපත්දන්න කොංකීට් කුුණු මත අපස් ලැබ්ෙ ගත් දාලා හිට පස්සේ උඩ තටතුවක් හදනවානම් ඒකට ගැලපෙන හරස්කඩ වර්ගඵලයක් සහිත කොක්‍රීට් බීම් සෙෙන කනු හිටවන්න ඕනති ඒවාට ලැබෙන්ෙන බල බෙදියනාකාරය. කච්චා කරන්න පුළුවන් සමාර ැ්ටු විඳත් තින් සම්පීඩන වික්‍රියාව හැටියට අපි හඳන්නන්න දිගහි අඩුවීමක් සිද්ධ වෙන අවස්ථාවකදී ඉති මේ හා සම්බන්ධර ඉතා වැදගත් නියමයක් කියනවා අපි එක හඳුන්වන්නේ පත්කස්්‍යතාවේ පලිබඳ හුග්ගේ නියමය කියලා ය හුග්ග නියමය කිව ගමක් මතක්වෙන්නේ ආන්ත විද්‍යාව කොටසේදී අපි කතා කරන දුන්නක් මත බලයක් යදීමේදීයි බලක සමානු ප එහම ඇත්න බලක සමාන පාතික දුන්නේ විතතියක් ඇති වෙනවා නම් එ සමානු පාතිකයික් කිය F සමනයික් කිය කියන සම්බන්ධය හුද්ගේනියමේ හැටියට අපිට මතක් වෙනවා නමුත් ඇත්තටම හුද්ගනියේ ඔරිජිනල් එක එහෙම නැත්තං ගූලිකම පත්වර්සතාවය හා සම්බන්ධව ඉදිරිපත් කරපු නියමය තමයි අපි මේකොටසේදී කතා කරන්න නතින් අප පෙන්වා දෙන්න පුළුවන් ජාන්ත්‍ර විද්‍යාව වෙදි දුන්නු එමත්තම් පත්වස් තන්තු සඳහාය දෙෙන එසමන කේක්ස් එහම එසමනය ලැම්ඩ වරක් ඊ කියන සමිකරණයක් හුග්ග නියමේ සරල ආකාරයක් කියල ඉති හුද්ග නියමය සම්බන්ධව කතාකරද්ධි පත්‍යස්්‍යතාවේදී මෙෙන මේ කාරණ දෙක නැවතත් අපිට සලකා බලන්න වෙනවා ඒතමයි මං කලින් සඳහන් කර විදියට ආත්‍ය පත්තයා බලය සහ ආතන්නේ වික්‍රියාව කියෙක් දැන් අතරම මේ වැඩසටානයේදී ය මංහිතම අධ්‍යාපන මාත්‍යංශවිත් සිං මේ හා සම්පන්ධ වීඩියෝව අපේ ගුෘුමාතමාත්මින් අතර බෙදාදේවි ඉතිං ඔබට ප්‍රමාණවත් කාලයක් නැතිවේවි යම් කිසි සටහනක් යොදාගන්න මුගද ම මේ බොහම කෙටි කාලයක් තුොලද මේ කරන්න බලාපොරොත්තුවන්නේ එනිසා හොඳින් අහගෙන ඉන්න ඒ වගේ ඔබට තියෙන යම් කිසි ගැටලුවක් තියෙන වනම් ඒය අපට ඉදිරිපත් කරන්න එය මට අද හෝ දවසක සාකච්චා කරන්න පුළුවන් ඉතිං මම මේ වැරසරහය ඉක්මණි කරගෙනය නො ඔයාලට මේ වීඩියෝ නැවත්ත බැලීමෙන් යම් අත පස්සු වෙච්ච එම නත්ත සකාහන් කරගන්න හෝ මිස්වෙච්ච ගොඩසක්හෝ තියෙනවන එය නැවත විමාශනය කරන්න පුළුවන් අතන්න ප්‍රත්්‍යවල නිසාහආතන්න වික්‍රියාව කියන්න මොකක්ද කියනෙ පිළිබඳාව බෝද්ධක් අපට දැන් තිෙනවා එකොට තන්තුවක් වැැනී වස්සුවකට එ බලයක් ලබාදී නේදී. යාගේ ආරම්මකද ගෙල් සහ දිගෙහි වැඩිවීම ඩෙල්ටයිල් එහෙම නැත්තං එක්ස්ටේෂන් කියලා කියන නිසා ඊ කියලත් අපි සමහර වෙලාවට සංකේත භාවිතා වෙනවා. එතර මේ සංකේත හා සම්බන්ධ ගෘමහත් මාත්මීන්ට ගැටලු ඇති සමාර පොත්වල භාවිතාවෙනවා සංකේත බිවිධ සංකේත හැබැයි ඔබ දරුවන්ට කියල දෙන්න ඕනෑම වෙලාවක සමහර සංකේත තියෙනවා හැත්තටම ඒවා ගුඩක්වෙලාවට සම්මත හැටියට භාවිතා කරනවා. නමුත් අපිතුවත් යම්මාපාංකය සඳහා සමර්වෙලාවට වයි භාවිතා කරනවා සමර්වෙලාවට ඊ භාවිතා කරනවා ති එකඒ කිසි පශ්නයක් නැහැ ො නියමේ කියන එක වෙනස් වෙන්න නියමේ සංකේතාත්මක ඉදිරිපත් කරදදී අපි සමීකරණ භාවිතා කරන්න. හැබැයි පුරුද්දක් වශයෙන් යම් කිසි සම්මත සමීකරණයක් අපි ලියලා. සම්ිකාරණය තුළ අඩංගුවන රාශීන් මොනවද අප යෝදාගන තියන සංකේතවලින් දැක්කෙන්න්නේ මනවාද කියලා අපිට කියන්න පුළුවන්න. බංහිතනවා ඇතනද කිසි ප්‍රශ්නයක් පෙන්ෙ නෑ සංකේත සම්බන්ධෙන්. ඉතින් මතනදි. ඩල්ට එල් කියලත් දිගෙහි වැඩිවීම සමහර වෙලාට යොදාගන්න අර්මකිව විදියට ක්ස්ටේෂන් කියන හින්ද. අපිට සිම්පලී ලෙසක් ඒක යොදාගන්න පුළුවන්. මේ විදිහයට පත්්‍යා බලය සහ වික්‍රියාවටට සම්බන්ධ මේ රූපසටානයෙන් අපිට ප්‍රත්්‍යා බලය සහ වික්‍රියාව පර්ථ දැක්වීමට පුළුවන්ට මෙතැනති අපි කතා කරන්නේ ආතා්‍ය පත්‍යා බලය හින්දා අපි එ කිය ලෙස්ස සඳහන් කරනවා දිග වැඩිවීම සඳහාය දෙෙන උත්සාහයක් තමයි ප්‍ර්‍ය බලය කිය කියන්නේ එ බෙදීමයි එක ඒක භර්ගමීටරයට නිියවටන් දෙනවා ඉතිං මෙතැන ආත්‍ය වික්‍රියාව ලෙස සලකන්නේ ඒකක දිගකට දිගෙහි වැඩිවීම හෙවත් දෙෙරිට එල් බෙදීමයිල් හෙමනැත්තංක් ඒ බෙදීමේල් කියලා පිට කියන්න පුළුවක් ට එක්ටේෂෙන්න්න හෙමනැත්තන් දිගෙහි වැඩවීම ෙල්ටයිල් මීටර් වලින් මැන්න්නවා දිගත් මීටර් වලින්මන්නො මේක ඒකක නොමැත්ති රාශියක් හැටියටයි අපිට අර්ත දක් පඩ වෙන්නේ ආතන්නේ වික්‍රියාව ඉති ආතන්න පත්වයාවලේ සහ ආතන්න වික්‍රියාව හා සම්බන්ධයෙන් පරීක්ෂණ කරපු. ද්‍යාඥන් පිෙනේග ල්ල තියෙන කාරණය තමයි යම් කිසි සීමාවක් දක්වා අපි කියනව එකට සමානුපාතික සීමාව කියල යම් සීමාවක් දක්වා ඕනෑම තන්තුුවක් දණඩක් වගේ වස්තුවක් මතේදෙන ආතන්න්‍ය පත්තය බලය ආතන්න වික්‍රියාවට අනුලෝමෝ සමානුපාතිකයි කියන එක ආතන්න පත්තයා බලය අනුලෝමෝ සමානුපාතිකයි ආතන්න වික්‍රියාව කියන එක තමයි ඇත්තටම රක්ෂණත්මකව අපිට පෙන්න්න දෙන්න පුළුවන්නේ හැබැයිනික අපි තවදටත් ඉදිරියට කතාකරගෙන යනකොට යම් සීමාවක් දක්වා පමණක් ඇතිවෙන සම්මානුපාතිකත්වයක් කියන එක කියන්න ඕන ඉතිං මේ සම්බන්ධය තමායි ප්‍රත්්‍යාසථාවය යටතේ උද්ග නියමය ලෙස අපි ඉදිරිපත් කරන්න හැබැයි ජාන්ත්‍ර විද්‍යාවේදී අපි එය සමායි කක් ලෙස ඉදිරිපත් කරනවා දුන්නක් වගේ වස්සෝකට තර මේ දුන්නේ දුුණු නියතය ඇති වන දිගෙහි වැඩුවීම එක් කියලා කියනවා එවගේම ප්‍රත්වස තන්තුවක් වගේ වස්සූකට ය සරල ලෙස ප්‍රකාශ කරාති එක් සමානයි ලැම්ඩ වරක් කී කියලා කියනවා ඇයිති මේ සම්බන්ධතා දෙකක් ඉතින් ඒක අපේ සාමාන්‍ය පායුග පායෝගක යදීම්බල තියෙන අවස්ථාවක් මමුකද කේ කියන්න දුු නියතය අපි රබ තන්තුකට දුු නියතය කියලා සාමාන්‍යෙන් කියන්නේ කට කියෙනව පත්්‍යස්ස නියතය කියලා මේ එක්සාහ යොදා ගැනීම එතර ප්‍රශ්නයක් කරගන්න ලපා නමුත් මේ දෙක මේ විදියට වෙන්ව යුධනාකාරය අපිට දකින්ට ලැබෙන ගොඩත් ඇැන් වල ඉතිං නමුත් පත්වසතාව පිළිබඳ උද්ගනියමය ගැන කතා කරද්දී ආතන්නේ ප්‍රත්‍යාවලය ආතන්න වික්‍රියාවට අනුලෝමෝ සමානුපාතික වෙනවනම් අපිට ලියාදක්වන්න පුළුවන් එපෙදී මේ සමාන පාතිකයි එල් බෙදීම එල් කියල හෙමනැත්තං ඊ කියලා ලියන්න නක් පුළුවන් මෙතන එතකොට මේ සමානුපාර්තික නියතය සමානුපාර්තික නියතය යම් කියන විද්‍යාඥයට ගෞත්‍රවයක් හැටියට යංස් මොඩියවුලස් එහෙමනැත්ත යම්මාපාන්කය ලෙස අපි දක්වනවා ති මෙතැන්දි සමාරයම එක ඊ කියල දක්වනො වයි කියල තමයි මම පුරුදු වෙලා තියෙන්නේ එ බැදීම ඒ සමානයි බයිවරක්ට එල්ට එල් හිම නැත්ත එබෙද මේ සමානයි වයිවරක් ඊ බෙදීම එ මුළු පත්්‍ර්‍යතාවය පාඩම පුරාම දරුවන්ට මෙන්න මේ සමිකරණය සම්බන්ධව කතා කරන්න යොදාගන්න සිද්ධවරෝ තිය නිසා ඇත්තරමක ඉතාමත් වැදගත් සමිකරණයක් ප්‍රත්්‍රසථාව ති ලිබන්ධ හුගගනියමය දෙසාපිට දක්වන්න පුළුවන් එක්පෙදීම ඒ සමානයි වයවරක් ඊ බෙදීම එල් කියන සම්බන්ධය ඉ අපිසලා කිව වගේ මෙ දිගෙහි වැඩිවීම සම්බන්ධව කතා කරනකොට අපි ආතන්න ප්‍ර්‍යා බල පිළිබන්ධව කතා කරනවාමට මේ කොටස අපිට හඳුන්වා දෙන්න පුළුවක් ඒ තමයි විරූපන ප්‍රත්‍යා බලය න්න මොකක්ද විශේෂෙන්ම අපිතුම් පොතක් ලොක පොතක් එෙම නැත්තම් පෙට්ටියක්ගේ වස්සුවක් මත ස්පර්ශීය බලයක් යෙදීම මගින් පමණක් මේකේ හැඩ වෙනස් කරන්න පුළුවන් එකට නිගන්තන් මේක පරිමාවද වෙනස් සෙලා තියෙන්නේ ඇත්තරම පරිමාව ප්‍රමාණාත්මකෝ පරිමාව වෙනස් වෙන්න නෑ නතෙද මේ පරිමාවම තියනවා හැබැයි ඇදැයි දැයි හැද කිරීමක් අපිට කරන්න පුළුවන් විරූපන පතත්වය බලයක් කියතමායි අපි මේ වගේ උත්සාහයකට කියන්නේ එතන්දි ඇතිවන්න හැඩේ වෙනස්වීම අපිට විරූපණ වික්‍රියාවක් ලෙස දක්වන්න පුළුවන්. ඒ වලක මම මේක නිකං කිව්වට මේ අදහස්ස දරුවන්ට දෙන්න පුළුවන් හැබැයි මේ හා සම්බන්ධ අපි ඉළඟට කතා කන සමීකරණයක් දෙකක්. ඒවා විශේෂයෙන් සඳහන් කරන්නම අවශ්‍ය නැහැ දැනගත්තොත් ඇති විරූපන පත්වයා බලල් කියල දෙයක්තිෙනවා විශේෂෙන්ම ඒ හේතුවෙන් ඇති වන විරූපණ වි්‍රියාවක් මෙන්න මේ වගේ දෙයක් වෙනවා. විරපන ප්‍ර්‍ය බල අර්තේ විරපණ වික්‍රියාවක් ඇති වන අවස්ථාවකදී. අපි විරුපන ප්‍රත්්‍යා බලය අර්ථදක් වන්නේ මේ යොදන ස්පර්ශීය බලය ඒ බලය එදන ශේෂ්්‍ර පලය ස්පර්ශීය බලයක් මේ මේ කෙලවරට අපියන්දට මේක මේ පුෂ්ටේ මත්ත ඇතිකරන්න බලයක් එහෙනම් පුෂ්ටය තමයි ශේෂ්්‍ර පලය වෙන්න තොට එක්පෙද මේ කියලා ඒකෙත් වර්ගමීරයට නියවටන් ඒක කිය ගෙන රාශියක්. රි විරූපණ විික්‍රියාව ලෙස සලකන් මේ මේ විජුධාරයක් මේ විදිෙන්ට ආනත වෙනවානම් ඒ ආනත වන කෝනේ ටෑන්න්නගේ ඒ නිසා අපිට කියන්න පුලන් ටෑන්ගේ ගන්නෙන විරූපනය වීමේද මේ කෙලවරන මේ ධාරය ඉදිරියට ඇදෙන ප්‍රමාණය සහම මෙන්න මේ උස වශයෙන් ටෑන් ල්පා දක්වන්න පුළුවන්. ඉතින් ඒහා සම්බන්ධව හර්ථ දැක්වෙන මමා පාංකය. හැඳදුන් න්න දුලතා මාපාංකය කියන්න. අරකිව වගේ ඒ සමීකරණ ගොඩ නැගීමක් අවශ්‍ය වෙන්නන්නේ නැහැ නමුත් ඔබගේ දැනුම සඳහා මොකත්ද මේ විරූපන ප්‍රත්්‍යාවලය කියන්න ඒක කොහොමද ආතන්න ප්‍රත්‍යාාවල සහ වික්‍රියාවන්මට දෙෙනස් වෙන්නේ කියන එක ඔබ දැනගෙන ඉන්ඩ දරුවන්ටත් මේ ප්‍රමාණයෙන් කියන්න නමුත් සමීකරණ ගොඩනැගීම එව භාවිතය අපේ සිලිබස්සකේ නැහැ. ඉළඟට වත් ඉදිහකින් අපි වස්සෝක හැඩේ වෙනස් කරන්න පුළුවන් ඒ තමයි මුළු පරිමාවම වශයෙන් වෙනස් කරන්න පුළුවන් යි විශේෂම පරිමාව වෙනස් කිරී නේදී අපට එක්ක බලයකින් රීකේ වශයෙන් යොදන බලයක් හෝ පුෂ්ටිය වශයෙන් යොදන බලයකින් බෑ පරිමාව වෙනස් කරන්න අපි තුත් බැලුන් එකක් කැරගෙන අපි අපේ අධධක මෙහෙමතියලා මිරි කන එෙම නැත්තා එක පරිමාව වෙනස් කරන්න උත්සා කරනවා ඒ වගේ වාතය කොටසක් ඇතුට තියෙන හින්දා සම්පීඩනය වගේ වෙන නිසා ඒ පධාර්ථය හැඩේ වෙනස් කරන්න පුළුවන් එෙම නැත්තම් අප එක පැත්තකගේ මිරිකණුකොට තව පැත්තකින් ඒ පරිමල්ම ගණ්ඩ සමාරවෙලාට තව පැත්තකින් පරිමාව වැඩිවෙන්න තුළුවන් කොහම නමු ඒ වගේ අවස්ථාවකද එෙදන ප්‍රත්්‍ය බලය අති හඳුන්රන්නේ නිකර පත්්‍ය බලය කියලා ඒ අතරය නැත එවැනි නිකර ප්‍රත්‍යා බලයක් යදීම මගේින් අපිට නිකර වික්‍රියාව තත්යක් ඇතිි කරන්න පුළුවන් මේ රූපසරාණය පෙන්නලා තියෙන්නේ දේශ්‍රපලයක් මත් බලයක් එදීම මගින් මේක පරිවමාව අඩු කල්ලා තියෙනවා ආරම්භක පරිමාවට සාපේක්ෂය දැම් පෙන්දෙන පරිමාව අඩු ඇති අත්තරම අපිට කියන්න පුළුවන් මේ වගේ අවස්ථාවක මේ බලයක් යොදන් ලෝනෑ යම් කි ශේෂ්‍රපලයක් හරහා මේ බලය යෙදෙන්නේ හැන් දෙරෙන ඉතිං එවැනි අවස්ථාවකදී ත් ම කියන්න මේ සමීකරණය එච්චරම් වැදගත්තවෙන්නේ නැහැ දරුවන් කියලා දෙන්න නම ඔබ දැනගන්න නිකර ප්‍රත්වයා බලය කියන්නේ බලේ බැඩිවීම දෙදීම වර්ග පලය ඇතරමකඉන්න වෙන සක් ලෙස මකද දැන් අපි මේ වැනි වස්තුවක් ගත්තො මේක තියන්නේ රික්තකය නෙවෙයි සාමාන්‍ය වාතය තියෙන වස්තුුවක් ගත්හත් පීඩන බලය කියන එක හැම තෘෂ්ටයක් මතම තිනවා ෝල්ඩ අපිට බලයක් තියනවා හරිත්‍ර මෙතන ඒ පීරන බලය ආරම්භක බලයක් තියන නිසා අපි මේ වගේ බලයක් යුදනවක් කියලා කියන්න තියන බලය වැැඩි කරනවා තියෙන බලය වැඩි කරන එනි සතමයි බලය බැඩිවීම කියලා අපි මෙතැන්ද නිකර පත්්‍යා බලය අර්ථදක් කරපට කියන්නේ සේස බලයෙන් බෙදන්න ඉති එ බෙදීම ඒ එතුක එෙන්ටි ෙල්ටගේ කත් දාගත්තුත් ට එක පීඩනය වැැදිවීමක් ලෙස සැලකන්න පුළුවන්. තුට නිකර වික්‍රියාව සම්බන්ධ වෙන්නේ දැන් ආතන්නය ලෙස ඇතිකරන වික්‍රියාව සම්බන්ධ වෙන්න දිගහි වෙනස්වීම මුල්දිගට සාපේක්ෂව දිගේ වැැදිවීම. සේෂපලයකට අදාලව අපි කතා කර වනන් සේෂපලයේ වෙනස්වීමක් වගේ දයක්. තට නිකර වික්‍රියාවේදී පරිමාවේ වෙනස්වීමක් යනයි කතා කරන්න ඇත්තරම මුල් පරිමාවට සාපේක්ෂුව රිමාවේ වැඩිවීම හෝ අඩුවීම ති මෙතන පර්ථදැක්වීමෙන් එක වැඩිවීම කියලා ලිය කියලා පරිනලකුනක්දාන වස්ථාවකත් තියෙන නමුත් ඉතින් ඒවා ගැන පිච්චරම ගොරිවෙන්න අවශ්‍ය නැහැයි නිකර වික්‍රියාව කියන්න ඩට වීයට වී එ නිකර මාපාංකයලෙසා අර්ථදැක්වෙන ප්‍රාශය ගොඩනැගලා තියෙන නිකර ප්‍රත්්‍ය බලෙ සහ ලිකර වික්‍රියාවත්තර අනුපාතයමයි ඉතිං අපි එක කේ කියලා සංකේතවත් කරන එක බෙදීම වීයට වී හෙමනැත්ම් බෙදීම ඩල්ට වී වරක් වී කියලත් කියන්න පුළුවන්ඉ මේ විදිහට බික්‍රියාවන් ආතන්න ලෙසඒවගේම අපි කැන දුඩ තාවයහා සම්බන්ධව එහම ැත්තම් මෙතැන්ද අපි කතා කරපු පරිමාව වෙනස්වීම නිකර පටා බලය ඇ යටතේ ඇතිවන විික්‍රියාවක් ලෙස ඉදිරිපත් කරන්න පුළුවන් බොහෝ වෙවට අපි දරුවන්න එක් දරුවන් යොමු කරන්ඩ ඕනෙන්නේ ආතන්න්‍ය පත්වයා බලහ ආතන්ඩ නික්‍රියා හා සම්බන්ධ අධ්‍යයනය සඳහා. තින් බොහෝ වෙලාවට අපේ අධ්‍යාපනය අපේ ඉගැන්වීම් විභාග අරභයා සිදුකරන අධ්‍යාපනය ක්‍රමයක්නය ප්‍රතියෙන් දරුවන් ගුණධර්ම ගැනක් කියල දෙන්න ඕන විභාගේට ගිල්ල ප්‍රශ්නවට උත්තර දෙන්න කොද කියලා කියල දෙන්න ඕනෙ ඉති මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තුවෙනවා එකැන්න මූලික වශයෙන් අපි කිව්ව වගේ යම්මාපාන්කේ හඳුන්වන මේ සමිකරණය තමයි තියන්නේ කොහොමද මේවා භාවිතා කරන්න. විශේෂම අපි හිතුෝ අපට තියෙනවන තන්තු දෙකක් එකනෙකට ගැට ගහපු තන්තු දෙකක්. මේවා අයත්වෙන්න ශ්‍රේණිගතහන්තු කියන අවස්ථාවට ශ්‍රේනිිගතව තන්තුක්. ොඩන ගලව තියෙනවා සංයුක්ත තන්තුුවක් ගොන්නගල තියෙනවා තන්තු දෙකක් ඉකනෙට ගැට ගැහීම. ඒේ වැනි අවස්ථාවකට තුල්්‍ය තනි තන්තුවක යම්මා පාංකය වටිනාකම මොකක් වේවිද කියලා ගැටලුවක් විස්සද්දී අපි ගැටලුවටරෝ මෙමැත්න ගැටලුවට යොමුවෙන්න කොහොමද මොකක් ද අපිට කරන්න තියෙෙන. ගටලුව කොමද තේරුම් ගන්නන්නේ කොමද දරුවට ගැටලුවත් තේරුම් කරලාද. තමයි ගරරුන් වශයෙන් අප තිය වැදගත්ම කාරණය ය සඳ අපි දැනුවත්ේදන නිවරදි දැනුම කියනෙක් ඉතා වැදගත්ත මමදන්නවා ගොඩක් සමාටමටත් බඩවයි සිම් වැරි ගුමත් මාත්මින් බෞ්ක විද්‍යාව ගන්න නවා එ වගේම අපේ තරුණ පාදිධාරීෙන් බෞ්ක විද්‍යාව ගන්න නවා අපිට ගොහෝ අඩුයි ගුරුවරෙක් වශයෙන් පුහුණුවක් ලැබෙන එක ඇති මංට එක කළ යුතුමදේ ද අපි දැනගත්ත දේ අපිට උගන්නන්න පුළුවන්ද දරුවට තේරෙන විදිහට පති එහෙම ස්ටාස්ලා ඉන්නවනේ එහෙම ස්ටාස්ල තමයි අද ගොඩක් කෙලාවට ජනප්‍රිය ගුරු මහත්මාත්මින් කියන කාන්්ඩේ බොහෝ වෙලාට පුද්ගලික අධ්‍යාපන ක්‍රමයට යොමු වෙලා තියනවා එහම ස්ටා කෙනනෙක් වෙන්නට පුළුවන්න්න හැමෝටම මංගහිතනා ඒක තමයි අපේ දරුවන්ගේ වාසන මුගද අපි දරුවන්ට පාසලේ දී නොමිලේම අධ්‍යාපනය ලබා දෙනවා නොමස්සුරුවබන්දන්නා බොහෝ ගුරුමාත්මමාත්මින් උඩක් උත්සාහවන්ත වෙනවා ඒ නිසාම තමයි මේ වගේ වැඩස්ටහන් වැදගත්තයවෙන්න ඇත්තටම අබග්‍රේටඩ් වෙෙන්ඩ ඕන මෙතනද මම හිතනවා මෙන්න මේදේ සාකච්චා කරොත් හොඳයි කියලා නමුත් ඔයාලගේ පැත්තේ මේක වැදගත්තමති ඔයාලගේ පත්තේ මොනවාද ඔයාලට අවශ්‍ය වෙන්න මොනත්ද ඔයාලටතියන ගැටල ඒක තම ඉතාමත් ඇද ගත්තෙන්නේ මේවාගේ වැඩ සටහනක ඉතිං අපි යෝජනාකර එඇතරම් විිශ්වවිද්‍යාලයට යාලක්ව ගන්නලා මේ වැඩේ කරන්න පුළුවන්න ගොඩක් හොඳයි කියට මික දෙතෙද අප රිජුවම යාලා හම්බේෙනවා.ඉ මම දන්න විදියට ඔල්ලයිල් ප්‍රමේයට අපිට හුරුවෙන්ඩ සිද්ධ වෙලා තියනවා මේ වෙලාවෙ ඔබ ගෙදර වැඩක්නම් කරන්නේ බංගතුන මේ වැඩින් සිම ප ෝජයක් න්නනත්වේ දරුවත්තඒේවිදිහටමයි ඔබලාගෙන් ඉගෙන ගන්න ඔන් Onlineන් විදියට ඉගෙන ත්ත. තමත් විශවවිදාලට වලාවන හෙමනැන් අපිට ජුව මේවැටසාාන දිරිපත් කරන්න පුළුවන් වනා නම්බං තන්නන්නේ හොඩක් වැදගත්ත නමුක ඒකට තාක්ෂණයම අපට යොදාගන්න පුළුවන් යාලග තියෙන ප්‍රශ්න අපි ඉදිරිපත් කරන්න පොයිවිදයකින් හරි අපි ඒවා ඉදිරිදී කතා කරන්න පුළුවන් විශේෂිත සැසිියකදිහෝ යම අවස්ථාවකද අපි වෙන නැවත හම්බෙන අවස්ථාව ඇති මේ වගේ අවස්ථාවක් ඇත්තකම ශ්‍රේණි ගත්ත තන්තුව අක්කින්ද මේකට යෙදන බලය එක කෙලවරකින් අපි බලයක්ව දව් මේ මුළු තනන්තුව පුරාම ඒ බලය එකහා සමානයි එහෙම නැත්තාම් මේ තන්තුවයේ ආතතිය ගත්තුත් මේ තන්තුව සමතුලි තයින ඇත්තරම මේ බලය යටතේ දැ එක ගැටගහල තියෙන්නේ සමතුලිත නිසා අපිට පෙන්න්නන්න පුළුවන් මේ තන්තුවේ ඇතිවෙන ආතතිය මයි මේ තන්තුවයේ ඇතිවෙන්නේ අපි දරුවන්ඩු ගන්නවානේ තන්තු වෙනස් නම් ආතති වෙනස් වෙනවා කියලා නමුත් මේක තන්තු දෙකක් වන සමතුලි තනම් මේ ලක්ෂය මේ ලක්ෂය සමතුරිතාව බලොත් මේකට ටියයකසා ටීදක කියල දාලා මේක සමමුතුලිත බැවින් ටීයක සමානයි ටීදක වෙනවා. එතකොට මේ ලක්ෂය සමතුලිත බැවින් ටයක කියන්න එත් වෙනවා එනම් මේ තන්තුව පුරාම යෙදෙන බලය එකමයි කියලා අපිට කියන්න පුරුවන් හැබැයි මන් තෝරගෙන තියෙන්නේ වෙනස් කම්බි දෙක. ගේ මට විධ විදිට තෝරගන්න පුළුවන් කැටලු නිර්මාණය කරන්න පුළුවන් විිවිධ විදියටට නැකත් මම් මෙතන හිතනවා මේ තන්තු දෙකේම ේෂ පල සමානයි දිගවද සමානයි හැඩ ඒවා වෙනස් වර්ග එන යම්මාපාංක වෙනස් එ යම්මාපාංක වෙනස් නං එකම බලයක් යෙදෙනවන මේ තන්තුවල ඇතිවන දිත්තතියන් දිගේ වැඩිවීම එකහා සමානද ඒන අදහස්ස පිත් ොත් එහෙ ෙන්න්න පුළුවන්ද දැන් ඔක්කොම සමාමයි හැයි අම්මාපන් කරෙනස් එනම් මේක තමයි අපට තියෙන්නේ මේ ගැටලේදී මක් හිතන්න එපද මේ සමාන වයිවරක් ඊ බෙදීමය මේ විදියට ළමයින්ට මේ සමානපාතිය සම්බන්ධක මතක තියාගන්න ලේසි මේේදයට ලියා වූ එති මේකින් අප ඕන වෙලාක අවශ්‍ය රාශයක් ක්ත කරල බල අපි විතතිය උක්ත කල බැලුවොත් ඒක එFෙල් ට වයි ඒ වෙනවා. තින් බලන්න මෙයාට ඇතිවෙන විතතිය මෙයාට සමාන වෙන්ඩනම් මේ ඔක්කෝම එකහා සමානවෙන්න ඕන මේ දෙන්නගේ දෙන්නට මේදන බල එක හා සමානයි. දෙන්නගේ දිග සහ ශේෂ්‍රපල සමානලෙස සති ගත්තා හැයි යම්මාපාංක වෙනස් නම් අනිවාර්රම දේ දෙන්නගේ ඇතිවෙන විතත්ති දෙක එක හා සමානවෙන්න විදිාත් නෑ. යම්මාපංක වෙනස් නිසා විතති වෙනස් රයිතු යම්මාපංකෙ වැඩිනම් විතති යාඩුවයි මොකද වයිතින්නේ යටට ප මේ කොටස් යන කතා කරදදි මට මතක් කියෙන මම ශිෂය වශයෙන් මේ කොටස් මතකතියා ගත්තක හො. මට හැබලෙන් මතක් වුණ අපිට ඉස්සර තිබෙන වයරයට මතක දන්න තංගුස් කියන පොඩි බෑක් වගේ ඇතිබුණ තංගුස් බෑ් එම ඇතන් අප න්න දැන්ුවේ නොේ ප්ලස්ටික් ලනුවගේ වතියනවා ඒවගේ පොඩි තංගුස් වයර එකක් එම නත්නම් තන්තුුවක් ගත්තොත් ඒ පොඩි ැදීමක් තියෙන් හැබැ රබ තන්තුුවක් ගත්තොත් ඒ එකේ ලොකු ඇදීමමත්තිය එ හැබැලියම සන්ධනය කරන්නකොට ගාන්ඩ එකක් රබාතන්තුවා අනිත්්‍යක තංගුස්තන්තුවා. දෙකටමක්ම බලයක් යෙ දෙෙන්නේ රබාතන්තුව බඩීින් ඇදිල පෙන්ඩෙනවා අපිට තංගුස්තන්තුව අඩුවෙන් ඇදිල පෙන්නනවා. ඉතින් අපේ පරමාර්ථය වනේ මේකට තුල්ල අනි තන්තුව තන්තුවේ අම්මාපාංකේ හොයන්න. එතන එතරක් පොඩි ප්‍රශ්නයක් එනවා මේ තෝරාගන්නා තන්තුව ජාමිතික ලක්‍ෂණ සමානද. එත අපි දෙන්න ඕන දරුදෙකුට ගල් ම් මේ එල්වෙනන කක්්ද අපි ගන්න්නේේ ඇතන් දිග දෙකයි එල් වන එකත්ද අපි දිග දෙකයි එල්වන එකත් තෝරගම් හරස්කට මේකට්ටියට සමානද ඔව හරස්කට සමානවෙන්න පුළුවන් එනම් අපි ඒ කියන එකත් සමානව ගමු හැබයි දිග දෙකයි එල් ද මේක හදන් ඕෝනෑ මේකට තුල්ල වන විදියට එහෙම නම් මේකටත් අපි එස් බලය යොදනකොට බේ බෙන්න්නවාගේෙන් ඇති කරලා තියන විතතිය මේයාගේ ඇති වන්න ඕන. මේ ැටලුවටඇ පරෝච් හෙමක්ත්තම් මේ ගැටල වැදගත්ම කාරණය තමයි මේක තුල්්‍ය වෙදවනම් මෙතන ඇතිවන විතතිය ඊ කියන එක වෙනවෙනම මේ දෙන්න ඇති කල දෙන විතති දෙකට සමානයි විතති දෙක එකතුවට සමානයි. එහෙම නම් ඔන්න ගැටලුවට අදාළ වැදගත්ම තැනටියාව ඊ සමානයි ඊයක දන ඊ දෙක. නිවරදි ලෙස ආදේෂ කරවවෝ විතතියන් කියන්න මොනවාද කියන එක අපිට මේ වගේ පිරිිතුලක් ලැබෙනවා. මෙතැදී ඒ හැටියට යොදන්න ඕනන්නේ මේක පොදු සමිකරණය හැටියට පාවිච්චි කරනවා නමුත් එතන දදන්න දේවල් වෙනස්වවෙන්න පුළුවන් උධාරණයක් කරේට මෙතන ඊ අපි යොදන්නේ මේ සංයුත්ත කම්බියයට එහම ැත්තන් අපි කිය මේකට ආදේශක කම්බියට මේ සංයුත කලකම්බියනක් ඒකට තුල්්‍ය කම්බිය කියන්න පුළුවන් ද මේ තුල්්‍ය කම්බිියට දානකොට බලය කියන්න ඒ බලයමයි හැබයි දිග කියන්නේ දෙකයි ඒයට දාන්න අමත කරන්න එපා දදි එල්ලන එකක්තිය නොන මෙතට එල් දන්න පුළුවන් මුත් ජාමිතික ලක්ෂණ වලට සමාන සංය තුල්ලෙකම්බයක් මම තෝරගත්තන මෙතන්ට දාන්න ඕනැන්නේ දෙකයි එල් කියනාගේ බෙදීම වයිවරක්කගේ සමානයි එහ පැත්තට ඊක තහ ඊ දෙක වෙනුවට දාද්දි මේ ෆෝමැට් එකට දාන්න එෆෙල් බෙදීම වයිවරක්කේ නේ ත එක් වෙනුවට එක් දාන්න පුළුවන් හැමෝටම සමානයි එල් කම්බියක දිග දාන්නේෙ එහහින්දා එල් දාන්න පුළුවන් මුල් කම්බියයටට දාන ඕන වයියක වරක්කේ ඊීලඟ කම්බියට දානකොට එFල් වෛදක වරක්කය කියලා කියන්න පුුවන් මේකේ ගොඩක් දෙවල් අහසි වෙලානවා මෙතන දෙකක් ඇවිල්ල තියෙන්නේ දිග දෙගුණයක් ගත්ත නිසා ඉති ඒ නිසා අපිට දෙක බැදීම වයි සමනයි කැට වයික දාන කැට වයිදක මේකේ නිකන් තියෙනවා ශ්‍රේණි ගත්ත තන්තු අපිඒ මේ දුනු ගැන කතා කරන්නකොටක් කියනවා ්‍රේණි ගතු දුුණු හරියට සංයුක්ත වීමේදී නැතකට තුල්්‍ය පනි දුන්නක දුුණුනියතය හොයාද්දී හරියට සමාන්තරගත ප්‍රතිරෝධ වගේ හැසිරෙන කිය එක ගොඩක් වෙලාට ඔය ප්‍රතිරෝධත් අපි කත්තා කරනවා ළමයින්ට ම ප්‍රතියාගන්න ඉතින් මෙතන හරියට ර එකට ආරයක න එකයටට ආර් දෙෙක එකට ආර් සමක ලැබුණ වගේ අදහසක් තියනවා හැබැයි ප්‍රශ්නයකට එන්න මෙතන දෙකක් තර ල්ල යෙන තම අර දිග දෙකක් කෙල් විදිහට අපි තෝරක නිසා අප දෙන්න පුළුවන් ඕන්න දරුවෙකුට දිග එල්වන තවත් තන්තුව හැබ අරත්තට තුල්්‍ය භාවය කියාදි මේකට තුල්ල වෙනවා කිව් හම එහම කෑලිදිකක් ගැට ගහල ගන්න ඇතුව එකම කම්බියයක් ගන්න දැනිද ඒ දිගට අන්න ඒවගේ අවස්ථාවක මෙතන දෙකක් කියලාග එනවා ඉති අපි ඒය වගේ තන්තු දෙකක් එකනට සමමාතරව දුවත් මොක්වේ විද කියලා බල එකෙනට සමාන්තරවේද දිග සමානහෝ එඩෝනැනි යි එගෙනකට ගැටගහන්න ඊට පස්සේ අපි හරස්කඩ ඕන්නන් සමානව තෝරගන්න පුළුවන් නැතම් වෙනස්ව තෝරගන්න පුළුවන් අනිවාර්යෙන්ම වයිකසා වෛදක කියලා වෙනස් ද්‍රග්‍යවලින් අපි මේේත අන්තු දෙක තෝරගම් හරි එත මේදක ගැට ගහලා තියෙන් සමාර වෙලාට මේදක ඇතින් තියෙන අවස්ථා තියෙනවා නමුත් අපි එකනකට ගැට ැවුවෝ අපිට පුළුවන් මේක තනී තන්තුවක් ලෙස සලකන්න එතකොට එකට කෙලවරට බලයක් දෙන්න පුළුවන් එඒක් කියලා. ත්‍රේ දෙන්නාටම ඇතිවෙන්න පුළුවන්න්නේ එකම බිතතියක්. දැන් අර ස්වේණික අවස්ථාවේදී. රබර් තන්තුවක් සහතු තංගුස් තන්තුුවක් එ නැත්තන් ඕ ලාස්ටික් තන්තුුවක් එකට ගැට හලදි බනන්. රබ තන්තුුවට පුළුවන් වැඩිපුර ඇදල දෙන්න. හැබැයි මෙතැනද එකක් රබර් අනිත් එක තංගුස් නම්. වැඩිය ඇදන්න කැමැතිව වුණා එයට ඇදෙන්න්න විදිහක් නෑ මේ දෙන්න ගැටගහලතියෙන්. එහෙනක් ඇත්තරම කංගුස් තන්තුවේ ඇදන ප්‍රමාණය තමයි ප්‍රභධන්තුුවටත් ඇදෙන්න්න දෙෙන් අන්නේ වගේ අදහසක් අපිට දිරිපත් කරන්න පුළුවන්. ඉති මෙතනක් අපි බැලුගොත් මේකට තුල්ලය පනි තන්තුයේ යම්මාපහන්කේක ොයන්න අ වශ්‍ය නම් අපි මොක කරන්න දිගනන් අපට ඒවි දේයටම තෝරගන්න පුළුවන්. සමහර වෙලාවට මේකට තුල්ලව ජාමිතිකව ල වෙන්නනම් මේයාගේ හරස්කට වර්ග පලය දෙකක්කේ වගේ ගණ්ඩෝන නමුත් අපි ගත්තොත් හරස්කඩ ඒ කියලා මේ ගටලෝ පහසු වෙනවා එහෙම නම් ඔන්න තුළල තන්තුවක් මන් තෝරගෙන තියෙනවා අම්මාපාංකේ මට කොයන් ඕෝන දිග එල් හරස්කරශේෂඵලයේ එහෙමනම් මේ සංයුත්තය තුළ ඇති වන විත්තතියට සමාන විතදියක් මේකේ ඇති වෙන්නඩෝන හැරි ඉති ොන්නඔොය විදිහයට අපි මේ රූපසටානය යොදා ගත්වොත් අපි පුුවන් වේ මේ වයිවලාගේ හොයන්න ඉතින් අපේ සුපුරුදු සමීකරණයමාගින් අපට පුළුවන් එ බෙදීම ඒ සමානයි වයිවරක් ඊ බෙදීම එල්මගින් මේ බලය කියන්න මකක්ද මෙ මේ අවස්ථාව ද දෙෙන බලය කියන්න ම කක්ද කියල බල බලය කියන වයි ඒ ඊයටය මේ සමාන්තරගතතන්තු දෙකේ යම්මාපාංක වෙනස් ශේෂ්ඨ පල සමානයි හරස්කඩ ග සමානයි විතතිය සමානය හැබැ ම්මාප පංක වෙනස් නිසා මේ තන්තුවල ඇතිවෙන්න බලයන් එකන එකට වෙනස් රයිට අපි එත් කියලා නිියවටන් සීයක බලයක් දුන්නොත් මේ තන්තුුවට පනහායි මේ තන්තුවට පණහයි නවටන් වශයෙන් බෙදිල යන්නෑ සමානක ඒම සමානව බෙදිල යනවා යම්මාපාංක සමානනම් ගොඩක්වෙලාවට අපි මොගක්කරී දෙකට තන්තුුවක් කැදයි කියලා හිතලවන දෙ පොට දානවා ඇත්තන් හතර කොටදානවා. තුම් පොට දානා සමාට්‍ය එහෙම වෙලාවට එකම තන්තුව නම් දෙපොට දාලා තියෙන්නේ ඇත්තට ම අපිට ආර්ථතිය හරියට සමානව ිකට බෙදිලාෑනවා නමුත් මේ වගේ අවස්ථාවරද ආතතිය සමානවෙන්නේ නැහැ එක වෙනස්වෙන බව මේ සමිකරණයෙන් පැදිලි කරන්න පුළුවන් යම්මාපාංක වෙනස් නිස්සා මේකක තන්තුුවට දැනෙන බලයන් වෙනස් එතට ඒ බලය ආතති බලයක් හැටියට මේ බලයට සමාන වෙනවා මේ දෙකේ එක්කතුව එත්වලාගේය එ එක දාන එ දෙක වෙනවා ඉති මේක තමයි මේ ගැටලේ වැදගත්ම පොයින්් එක ඇත මේක ගැටලුවක් විදිර තියරවන මේ බලය මේ බලය මේ විදිට පොඩස් දෙගක් හැටියට මේකේ ඇතිිය වෙනවා මේ සම්බන්ධය අපි ලියා දැක්වුවෝත් ඒ සම්බන්ධය බලය හැටියට වයිවරක් ඒ වරක් කී ෙදීම එල් කියන එක දැන්මොත් අපිට පුළුවන් වෙනවා මේ අතර සම්බන්ධයක් ගොන්නගාගන්න මේ මැට් එකටි ආදේශ කරගොත් එ එකක කියලා කියන්නේ මුල් තන්තුවේ පළවෙනි තන්තුයේ ගොඩනගෙන බලය යම්මාපාංකය වයි එක වරක් ඒ වරක් ඊ බෙදීමල් එවගේම දෙවන තන්තුවයේ යම්මාපාංකය වෙනස් අනිත් ඒව සමානයි වයි දෙක ඒ ඊ බෙදීම එල් ඉංව නොය විදිට අපිට එ එකක් සායිතක හොයාගන්න පුළුවන් මෙතනඒ සඳ හා අයක් හොයාගන්න අපට සිද්ධ වෙනවා මේකට තුළ්‍ය තන්තුව පාච්ච කරන්න මේ ඉරි දෙගක් අතිබට මේ එක තනින්තුවා මෙතන තන්තු දෙක් වැර පයවා පාට දෙක්කින් මගගේ දලලා තියෙනවා. මේත අම්තුේ ජාමිතික ලක්ෂණ දිහා බැලූ හම එස් කියලා කියන්නේ මෙන මෙතන අපි කියනවා වගේ වයිවරක් ඒවරක් ඊ බැතිීම එල් කියලා ගන්න පුළුව. ඉතින් මේ එ වෙනුවට මේයා ගයා එ එක වෙනුවට මේයා ගයත් එ දෙකවෙනුවට මේයා ගත් අපි යොදා ගත්තෝ මේක පොදූ දේවල් ගොඩක් අහෝසි වෙලා ගිහිල්ල අපිට ල්ල තන්තුවයේ අම්මා පාංකය මේ තන්තු දෙකේ අම්මාපාංක වල එකතුවට සමානයි කියන අදහසේනෝ නැවතත් මංකේ යන්න ඕන මේ වගේ අවස්ථාවලදී තමාන්තරගත්ත ප්‍රත්‍යස්ථ දුනුව එහෙම නැත්තන් තන්තු හරියට ශ්‍රීණිගත ප්‍රතිරෝධ වගේ හැසිරෙනවා අපි දන්නාේත ශ්‍රීණිගත්ත තුරෝධ දෙකක් තිබත්ඒ සම ප්‍රතිරෝධය ආර් සම කියන්නේ ආරෙක දන ආර්ධක වගේ සරලව සලකන්න පුළුවන් එක තුව සලකන්න පුළුවන් ඒවගේ තමයි මෙතනදී අපි එක තන්තුුවක් යම්මාපාංකේ වයිවන තන්තුුවක් දෙපොට දැම්ම ඒ යම්මාපංකයේ දෙකයි වයිවන තන්තුුවක් බවට පත්වවාඒ ප්‍රබලතාවේ ම ලැතැ එක හයිිය එකට දරන්න පුළුවන් උපරිම ත්‍ය බලය වගේ රාශීන් දෙගුණයක් වෙන එඒ නිසා මතක තියාගන්න එවැනි අදහස් අපිට දරුවන්න පහසුවෙන් උගන්න අද්දි විස්තර කරන්න පුළුවන් ඉතින් මම අ රස්සල්ල කිව විදියටබේ වගේ තන්තු දෙකක් ්‍රබතන්තු අක්සහා පලලාස්ටික් එවෙනත් තංගුස් සන්තුුවක් එක ළඟනෙවේ හැබැයි සමාන්තරව ඈතින් කියලා මේ වගේ පද්ධතියක් අපි සකස් කර ගත්තු ඇැල දඩක් වගේ සහිතව අපිට කියනවා දණ්ඩේ තිරස් බව රැකගැනීම කියන තන්සෙප්තකගේ ඇයටතේ කොමද අපි මේක සාකච්ඡා කරන්න දැන් අපිත කොමක ඔංචිල්ලාවක් කියලා එක පැත්තක රබතන්තුවක් අනි පැත්තේ තංගුස්තන්තුවා අපි ඔංචිල්ලා වෙේ පැත්තේ අත තියාගෙන මැද ඉඳගත්තෝ මොකක් වේ විද එක පැත්තක් පාත්වෙනවා යි එහෙම නම් පිට ඒකේ ඔංචිලි පදදින්න බැරිද අපි දන්නවා හෙම සමර පොංචිල්ලා බැඳල දෙෙනකුට එක තන්තුුවක් බුරුල්වෙල එක තන්තුවක් දිගයි පංචිල්ලාව ඇදයි ඉතින් දරුව මැද ඉඳ ගැෙන පංචිලි පදින්න සමාර්ට මේ කෙලවරට මේ කෙලවරට ඇවිල්ලා ඔංචිලි පදීවී ඒවගේ තමයි මෙතන මේ තන්තුවල යම්මාපාංක එකනෙකට වෙනස්නා යම්මාපාංකය කියලා කියන්නේ දෘඩතාවේ හා සම්බන්ධ මිනිුමාක් ඇති යම්මාපාංකය අත දක්නට විශේෂෙන්ම යම්මාපාංකය හා සම්බන්ධ වටිනාකම් අගේ අනන්නේ හරි විශාලාගයන්න එන තියෙන දහයි දහවෙනි බලය දහයි කොස්වනි බලය වගේ ඇති ඒ යම්මාපාංකය වැඩිනම් ජුඩතාවේ වැඩි හිය වැඩි වානය තමයි වැඩිම යම්මාපාංකයක් සහිත ලෝහද්‍රව්‍ය ද රබ වගේ ගත්ත හම යම්මා පාංකය අඩුයි දත්ත පොත්තකින් අපට බදන්න පුළුවන් මග තන්න දහයි අටක් හිතර වෙනවා යම්මාපාංකේ වටිනාකම. හරිගන්න ඒවාගේ එකනකට වෙනස් ගුණ දක්වනේ යම්මාපාංකයනුව තම එක වෙනස්වෙන්නේ. එහම මේ ැටලුවේද. අපි අවශ්‍ය වෙන්නන්නේ දන්නේ තිරස් බව රැකඩන්න දරුවෙක් කොතන සිින්ද වන්න ඕනන්නේ. එහම නැත්නයි යම් කිසි බාරයක් ඩබ්ල කියන බර පොතන එල්ලා වෝත්. මේ එකිනකට වෙනස් ගුණ සහිත්‍ය තන්තු දෙකේ එක්කම විතතියක් ඇති කරයි. එක්ම විතතියක් ඇති කරයිද. ඒම නත්තම් මේයාගේ තිරස් බව රැකගෙන අපිේ යම් කිසි වස්සුවක් මේක එල්ලන්න පුළුවන් මේක තමයි ගැටලුව. ඉතින් අපි දන්නවා මේකට අදාළ දේවල් ආරම්භේ මේ මට්ටමේ තිබුුණනම් දිග සමානබෙන්ලෝනෑ කරස්කට සමාන ලෙස ගන්න පුළුවන් පැහැදිලූම යම්මාපාංක එකනට වෙනස් වයියකසා වයි දෙක. ඉති එහෙමනම්. විතති දෙගත් එක හා සමාන ඇති දන්නා මේ දඩක් වගේං ඇදර තිෙනෙක සහැල්ලූ ක හිතන්න එතකොට ඒ අතර පරතරේ දණ්ඩෙදිගේ එල් කියලාගන්න පුළුවන්. යම්කිසි බාරයක් ඩල කියන බාරයක් යම් තැනක අපි එල්ලනාන මේක තිරස් බව රැකෙනවා නම් ඒක එල්ලන්ඩෝට ඇන්න මේ එක කෙලවගරක ඉඳලාහවර දුරකින්න්ද කියන එක තමයි මේගේ ගැටලුවක බොහ වෙලාවට අපෙන් අහන් හැරික් අපි මේ ෙලවරේ ඒ කියන කෙලවරේ ඉදඳලා එෙක් දුරකින් එල්ලලා තිරම ඩ්ල කියලා. ඒ නන්තැන් ඇතිවන විතති දෙක එක හා සමානයි. හරි ඇතිවන විතති එක හාසමානයි. එ වන මේ තත්ය සාකච්ඡා කරාද්දිී ගැටලුවකට ඇපරෝච් වෙද්දී නැත්තම් ඉරිතුරක් හොයද්දී. මොකදද අපිට යොදාගන්න පුළුවන් වෙන්. ඉස්සල්ලාම අපිට කලින් අවස්ථාවදී විස්තර කළලා වගේ මේ යොදන බාලය. කිය මේ එල්ලලා තියෙන වස්වේ බර මේ බල දෙකේ එකතුවට සමානයි ඒක අපි ඉස්ල්ලාම වතක් කරවා එක ලියන්න පුළුවන් එත් එකක දන එ එකක සමාන ඩබ්ලු හරියටම හරි මේක සැහැල්ලු ගණ්ඩක් වුණො බර දණ්ඩක් වුණොත් එයාගේ බරත් මේකට එකතු කර ගණ්ඩුවනේ එතකොට ැ බකේ මොනුවත් කියන්න පුළුවන් දැන් අහන්නේ ස්ථානයක් පිල්ලි බඳව දුරක් පිළි බඳව බලයක් පිළිබඳව නෙවේ දුරක් පිළිබඳව හනවානං සහ ඕනෑම වස්තුක් යම්වස්තුුවක් කියලා කියන්න ඩබ්ලු කියලා කියන්නෙත් නෑ ඩබ්ලු අපිදාගත්ත එකක් යම් බස්තුුවක් එල්ලන්න පුළුවන් ස්ථානය කොතනද කියලා යහන්න ඇති ඒ නිසා මංහිතනවා මෙතනද අප මේ සමීකාරණයෙන් ලොකු දෙයක් අපිට ලැබෙන්න තව දෙයක් මොනහර ඇයවොත් අපිට මේක යොදාගන්න පුළුවන් එහෙමටම් මෙතනද බැදගත්වෙන්න අපිට ගූරණ මුලධර්මය. ගූරණය ලබාගැනින් තමයි අපිට වැදගත්වෙන්නේ. විශේෂම බල එකසා එ දෙක තියෙනවා ඒවාට අපිට ලියන්න පුළුවන් මෙන්න මේ සමීකරණය මගේ පත්වස්තාවය පිළිබඳ උද්ගැනීමේ එස්පෙදීමේ සමනයි වයිවරක් ඒඉබෙදීමේ එල්නම් ඇතිවෙන්න පුළුවන් බල ඇවිල්ල වයිවරක් ඒ බැදීම එල් මගින් නිරූපණය වෙනවා යම්මාපංක වෙනස් අනිත්‍රාශීෙන් නොක්කොම සමානයි ඇතිවල විතති පව සමානයි දන්ඩ තිරස් බව රැක ගැනීම කියන්න තත්වේ යට. එහෙම නම් එක්් එක වෙනස් වෙන්නේ වයික නිසාඒවගේ එක් දෙක වෙනස් වෙන්න වයි දෙක නිසා තර එක් එක එක්් දෙක පිළිබඳ ැනුමක් අද තියෙනවා හබැයි අපි ටෝනන්න මේ වස් වුව දැ මේ සමාන විතතියක් ඇතිවෙන් හවර ස්ථානයකද එල්ලන්ඩ ඕන මෙන්න මේ එල්ලන්ඩ ඕන ලක්‍ෂය අපි එක් කියලා ගත්තොත් එක්ටා ගූරණ සලකන් එක්ටා ගූරණ සලකව හම එ එක කියන බලයවරක් එක් කියන ිොත් මේ ඇත්තටමනන් දක්ෂණවර්ථ ගණයම් සමාන වෙන්නේ එ දෙක වරා එල්රින එක් කියන බාමාවර්ථ ගූරණය මේ පැත්තෙන් ඇතිබෙන ඉතිං එකොට දන්්ඩේ දිගේ එල් හැටියට දීලා තිබොත් මේදුග එක් කියලා ගත්ත ගම මෙතන ෙදල තියන දුර එල් රින එක් ලෙස අපිට උදා ගන්න පුරුවන් සිදැන් අපිට ඕරන්නක්යන් එසා එ දෙ සඳහා ගයන් තියෙනවා ඒවා ආදේශ කරන්න පුළුවන් හොඩක් දෙවල් අහෝස වෙලා යනවා අවසා නේද එ අහිත සමිකරණයක් හම්බ වෙනවා වයික වරක් එක් තියනවා මෙතැන වෛදකක් ඉතුරුවෙන්න්න දකුණ පැත්තේ එල්රිනක් තිවා තු වයිදක වරක් කෙල්රී වයිදක වරක් x ලැබෙනවා මේ පදය මෙහාට ගත්තො වයික දන වයියක වරක් එන්නේ යිදක එල්ට සමානයි කිය නති මේ විදියට මේ ගැටලුවේ එක් වලාගේ හොයන්න පුුව ඇතින් මේ ගැටලුව එ ගැටලු දෙකක් තව කච්චා කරන්න පුළුවන් දරුවන්ගේ දනුව වැඩි කරන්න ඒක නිතං හරියට වන්ඩයිමේශන් නැත්තං ඒකමාන ඉළඟට ටඩයිමේශන් විමාන සහ ත්‍රීඩයිමෙන්ශර් ත්‍රීමාන සුරූපයේ ගැටල තුනක් සාකච්ඡා කරන්න යාරට පුළුවන් දරුවෝ එක්ක මෙට මේ වගේ අවස්ථාවකුත් අපිට සාකච්ඡා කරන්න පුළුවන් දැන් අපි දන්න අපේ ගෘහණියන් බොහොම කැමති මල් පෝච්චි වගේ දේවල් වැලින් තමන්ගේ ගෙවල් සරසල්න්න ටයි් අපිතුොත් මේ වගේ මල් පෝචියක්ත්තියනවා අර පල්ලෙ හට එල්ලන බැල් ජාතියක් ඒ වහල එල්ලන්න ඕ එහෙම නැත්තං අපේ සිලිමේ එල්ලන්න ඕනෑ යි මේ වගේ ආධාරකයා ආස්තරයක් වගේ වස්ුවත් තියනවා සැහැල්ලුයි හැබැයි තන්තු තුනක්කින් එක එල්ලන්න පුළුවන් පැත්තකතුගේ ඒ වන ත්‍රිකෝනාාකාර හැඩයක් ගන්න පීQRවා කියලා අප හිතමෝ මේම ගේකක් දැ මේ සර්ව සම තන්තු මේකට යොදාගත්වත් අපි ඉති එම ලොකු ප්‍රශ්නයක් වෙන්න මේක මල් පෝචයක් මැදහරී යන්න පුරුව හැබැයි හිතන්න දෙකක් රබර් තන්තු එකක් තංගුස් තන්තුවා මේදක රබර් මේක තන්තංගුස් මං එහෙමයි තෝරගෙන තියනෙ මේක වයිකසාහ වයි දෙක සරි වයි එක සාහ වයි එකක විදිහයට මේ වයි දෙක විදියට මන්ත ෝර ගත්තා වෙනස් තන්තුවා. එතකොට මේක මැද මධ්‍යේ කේන්දකේ වගේ වස්ුවක් තිබ්බොත් මේ ඇදවෙනවා. එහම් තිරස් බව රැකගණ්ඩ ඕන. තිරස් බව රැකගනිමින් මේ ආස්තරය මත වස්තුවත්තියන්න ඕනෑ තැනහොතනද කියලා අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ත්‍රයි මංකිවේකේ යම් කිසි මේ ගත්තරම ත්‍රිමාණයි මංකිවේ විමාණ වගේ කියලා නෙද නමුත් තකුල් තුනක් තියන මෙමැත්න තතු තුනක් ය ම ඉළඟට කතා කරන්න නවා කකුල් හරත් වන ේයක් ගැන් ඒකයි ම මේකට කිව්ේ මේ වගේ අවස්ථාවක මකොද කරන්න දැන් අපිට තියෙන ප්‍රශ්නය තමයි ගූරණ මූලධර්මය වගේදයක් යොදා ගැනිද්දි අපි බොහෝවෙලාට ඒක තල්ල බල සම්බන්ධය තමයි ගූරණ මූල ධර්මය යොදා කලින් ඇටලුවේද අපි දැක් මේ රේකාව මත මේ තලය තියන්නේ එ එකකසාක ඩ්ලු එක එකම තලේ තියන්නේ මේ බෝඩි එකෙ තලෙ. නමුත් මේ වගේ එක්කට එනකොට මේ බලතුන රයි මේ ශීර්ෂවල ඇතිවෙන බලතුන අපිට පෙන්න්න පුළුවන් මේ තන්තුවයේ සහ මේ තන්තුවේ ඇතිවෙන බල එකනකට සමානයි මකදේ යම්මාපංක සමාරණ නිසා මේගේ ඇතිවෙන බලය එකකිනකට වෙනස් මේ දෙකට වඩා වෙනස්. හරි කොහොමත් මෙතන තියෙන් නෙවෙේ එක තලයක නෙවෙයි මේ බලාතුන එහෙනම් ගැට්ලෝකට අපිට යද්දි මෙතනැද ගූරණ මුලධර්මය වගේ එකක් දාන්න අමාරුයි මේ බල එක තලයකට ගත්තේ නැත්තම්. ඇත්තටම මේ එක තලයක එහම ත් රේකය ගැටලුවක් බවට පත්ව වා මේ ගැටලුව අපි මෙන්න මේ විදියට තෝර ගත්තු. ඒ තමයි. මෙතන තියෙන බලය. මෙතැන යන්න බල එක හා සමාන වෙනවාන විශාලත්ත වලින් මේ බල දෙකේ සම්ප්‍රයුක්තය පීකිව් කියන රේකාවේ මධ්‍ය ලක්ෂයට දාගත්තු ඒ බලය හොයන්න පුළුවන්ටයී දෙක එමලත් එත් එක එස් දෙක කියලා හැබැයි එම මේවා සමානන ටියක ටියයක කියලා එතකට මේකේ සම්ප්‍රයුක්ත්ත බලය මේ වගේ ස්ථානයකට යොදන්න පුළුවන් සමාන බල නිසා හරියට මධ්‍ය ලක්ෂයට නවා ඒස් කියන මධ්‍ය ලක්ෂයට නවා එතටට නැහැ ක නැහැම මෙතන ඒ දෙක්කම වෙනුවට මේ ලක්ෂයට යොදා ගත්ත දෙකක් ටීයක කියන බලයක් ගැන හිතුවෝත් ඒ බලය සහ මෙන්න මේ බලය දැන් තියෙන්න්නේ එක්කම රේකාවක ඒ තමයි Pස් කියන රේකාව උන්නන් අපි පුළුවන් Psස් කියන රේකාව ස්ොරි ස් කියන ස්සාර් කියන රේකාව ස්සාර් කියන රේකාව මේ විදියට අඳින් කට මෙතැලින් තියෙනවා දෙකයිටී එක කියන බලය මෙතලින් තියනවා තී දෙක කියන බලය මෙන්න මේ ඇයටතේ මේ මේ ගැටු ඇතන කලින් ඇටලෝට සමාන වෙනවා එක්ම විතතියක් ඇති කරගත්තු පාත්තන ප්‍රමාණය එක හා සමානනං මේ ආස්තරයේ තිරස් බව රැකෙනවා එමනම් අපට ඒ සඳහා භාරයක් තියන්න ඕන මල්පෝච්චයක් තියන්න ඕන කොතනද කියන එක කියද්දි ලක්ෂේ ඉදලා පෝ ආර් ලක්ෂය ඉදලා මෙන්න මේ පක කියන රේකාව සමචශේදනය කරන Sආ කියන රේකාව මත තමයි අපේ මල් පෝච්චියය කොහැරිතිය අන් ෝනන්න. එම මේ කරන්තිවන මෙතැ දලක් දුරක් එස්වල ඳලාක් දුරක් කෑඇතිම් පිහිටි කැපිටල්ලක් ලක්ෂේ තමයි මගේ මල් පෝච්චියය යන්න කියලා. ඒනම් මෙතන දලා තියෙන දුර හොයන්න නැවත අපට පුළුවන් දෙකයි තිය එක. අතක තියාගන්න ටීය කැනවේ දෙකයි තියක කොහොමදාවේ මෙතැන ස්තහම් මෙතන තියන බල දෙකේ සම්ප්‍රිප්තය ලෙස දෙකයි ටීයක කියන්න බලයයි එහ පැත්ත තීදක කියන බලයයි අතර ගරුණන මුලධර්මය උදවොත් කැපට ලෙක්ස් වට දෙකක් තියක වරක් එක් සමානයි තීදක වරක් එල්රිනක් වගේ සමිකරණයක් ලියලා තී එක සඳහා තියක කියන මේ වගේ අන්තව ඇතිවෙන ආත තිය එෙම නැත්තම් බලය වයි. ඒඇට එල් කියන ෆෝමට් එක දා ගත්තෝ මෙතන වයි එක වරක් ඒඊ බෙදීම එල් මේක දෙකක් තීවල දෙකදා ගන්න අමත කරන්න එපා වරක් එක් සමානයි මෙ අට දාණ්ඩ වෙන්නේ වයිදක ඒ ඊඇට එල් කියලා හැබයි එල් රිනෙක්ස් එකත් යෙන තින් මේ එක් එක පැත්ත කර ගත්තා හම මේ වගේ අවසන් පිළිතුරක් අපිට ලැබෙනවා හැබැ මෙතන හ වැදගත්යක් තියෙන අපිට මේ ආස්තරයේ පැත්තකතික ඒ කියලා දෙන්නේ එහෙන මෙතන දී ගුරණ මූල ධර්මය දාාධ්‍යය බංහර කලින් ඇටලුවේ පාවිච්ච කරගේ එල් කියන මිනුම ගත්තා ඇතර මෙතන එල් කියන්නම කක්ද එල් කියනෙ එක හොයා ගන්න පුුවන් ජාමිතිකව එල් කියලා කියන්න මෙන්න මේ රිජුගෝණී විකෝණය ගත්තොත් මේක කරණය වෙනවා මේ කෝනේ අන්සක හැටක් පෙරු. එහෙන ඒ සයින් හැට ඒවත් සයින් හැට කියන කොස්ටයට සමානගේ මුලතුුණ බෙදීම දෙක එනම් එල්වලාගේ මූල තුනයි ඒ බෙදීම දෙක කියන එක ආදේශ කරන්න මෙතන්න පුළුවන් තයි මේ ආදේශ කල්ල තියෙන මුලතුනක් ඒේබෙදීම දෙක කියලා මේ කොටසේ සහ ආර ලක්ෂ අතර දුර මේක හොඳ ගැට්ලුවක් දරුවන්ට යම්මාපාංකය හා සම්බන්ධ සිද්ධීන් විස්තර කරාද්දී ති මේකත් මේ වගේ ගැටටුවක් ඔහුගේ විභාග පශ්න පත්වයක අහලා බුණා මම ඒක දෝරාගත්තා මෙතන ඔයාලත් එක්ක සාකච්චා කරන්න ගැට්ඩුවේ අදහස් වෙලා තියෙන්න්නේ අපිතුමූ අපි මේ වගේ ටේබල් එකක් ගත්තා හැබැයි මොකක්කර හේතුර දැන් ටේබල්වල උඩ ඉඳදගන්නවාන්නේ කට්ටයනෙ ඉඳගත්ත හම එක කකුලක් හැඩිලා ඒකකුල අයින් කරලා වෙන කකුලක් දැන් හයි කරලා තියෙනවා හැබැයිඉතිං ඕක එක දසමටම අපිට කරන්න බෑ මීටරයක් දිගයි නං කකුල් බේ දාපු කකුල් වර්ගය වෙනස් ගේ මේක පොඩි දිගහි වැඩිවීම නැත දිග ඔෝඩක් වැඩිය අපතු මිමීිටරයක් වැඩි එම් මෙයාගේ දිග මීට රොඩින්ක ත් එකයිදසම බිින්ඳුව බිඳුව එකයි හැඩැයි මේවා මීටරයක් බැගි. එතන මොකද වෙන්න මේ පැත්ත ඉස්සලා හොඩක් කිස්සිලා තිරස් පොළොව ඉබ්බහ මේට වඩා එහෙම ඉස්සනකොට මේ පාද දෙක විතරයි පොළවේ ගෑවෙන්නේ මේ පාද දෙක ඉස්සනවා මේ පත්ත ඉස්සෙන රද ඒ නි පොඩිරහක් තියෙන මේ කපු ලේසාහ මේ කක්ුලේ ඒ නිසා මොකරරි තිබ ගමන් මේ පැත්තට පත්වවා එම ැත්ත අනිත් පැත්තට පත්වෙන ද මේක හෙළවෙනවා. ඉ අපිට ඕනෑ මේ හෙල්ලවෙන්න බව නැති කරන්න අපිට පුළුවන් මෙන්න මේ විදියට ඒ වැඩේ කරන්න මේක හෙලවෙන්නේ ඇයි මෙන්න මේ එකක් මිලිමීට අමතර දෙගත් තියෙන නිසා මේ වගේ මේක ගානක් කියලා මං ගානදීල උත්තරේ දෙෙනවා අනෙවේ. ඇලත් එකක සාච්චා කන්න මෙ මේ වගේ දේවල් අපිට කතා කරන්න පුළුවන් යටළුව කරිටම නිර්මාණය කරගන ඒක දරුවන්ට දෙන්න පුළුවන් බට. මම කිව්වොත් මේක අමතර මිලමීටරයක් දිග වැඩි. ඉතින් අපිට පුළුවන් මේ මලිමීටය කපල දාන්න ඕ කපල ගන්න පුළුවන් රහිට නමුත් අපිට ඒ කරන්න බෑ සමාර වෙලාට. අපිතම මෙහෙම අපිට බැරිද එක මිලිමීටර්යක් සම්පීඩනය වන විදිහට සම්පීඩනය වෙන විදිහට මේ කනුව මත් එහමනත මේ කකුල මත බලයක් යොද පුළුවන්නේ එ එක බලයක් යොදලා්‍යාව සම්පීඩනය කරන්න ඕන මිලමීට එකකිමමී එකකින් සම්පීඩනය කරන්න ඕන එහනම් මේ සය තිරස් කිරීම කියන අදහස්ස හැරගන්න මේ කකුල මත විතරක් බලයක් යොද වුව මේ සමිකරණයට අනුව එ බෙද මේ සමානයි වයිවරක් ඊ බෙදිය මේල් එන යොදන්න ඕන බලය අපි උත්ත කරගමු ඒ ව ඊ බෙද මල් එතකොට අපිට තියෙනවා ඊ සඳහා මිලිමීටරයක් දිග අඩුකරන්න් ුවට දැ මේ මෙතන ඊ ධන බින්දර් සම් බින්දය බින්ඳ එකයි කියලෙ එකක් තියෙන එක ගැන හිතන්න එපා එක ඊළඟකොටස අවශ්‍ය වෙන්නේ දැ මිලිමීටරයක් වැඩි නිසා අපි මිලිමීටරයක් අඩු කරන්න. එක සම්පීඩනය කරන්න මේ සමීකරණය යොදනවා එතට මට කියන්න බැරිවෙච්ච දෙයක් තමයි අපි දන්නා දෙයක් ඔයාලන උක්කමල දන්නව ඇත්තරම මබ දන්නා අයටම කියලා දෙන්නේ නේද හරි දන්නයටමයි කියල දෙන්න දරුවන්ට නම්හෙම කියන්න ක ආතන්නය ප්‍රත්‍යාබාලසා විික්‍රියාවන් එකන ඇදීම හා සම්බන්ධව තමයි අප පෙන්ා දුන් හැබැයි සම්පීඩන අවස්ථාවන් සඳහා යොදන්න පුළුවන් කියනෙක ඇල දන්න. තාතන්නේ සහ සම්පීඩන සම්පීඩක වික්‍රියා කියෙලා කියනවා සම්පීඩන වික්‍රියා කියලා කියන කෙවටත් මේක යොදන්න පුළුවන් හෙනම් විදියට සංකෝෂණයක් ඇති කරන්න පුළුවන්ං එකයි විලිමීට ඒ සඳ යොදන්න වඕන බලය හොයන්න පුළුවන්ද දැන් පුළුවන් හරස්කඩ වර්ගඵලය තියෙනවානම් යම්මාපාන්කේ තියෙනවා නම් ඊ තියෙනවා නම් ? එල් තියෙනවනම් මෙට මෙතන එල්ුවල අගේ රට් එල්වලාගේ මොකක් දැත්ත්‍රම ආරම්භග දිග දැ මෙතන මිලිවීටරයක් දිග වැඩි නිසා එකයි දෙසම බිඳුවයි බිඳුව එකයි මීට තමයි ආරම්භග දිග. එත අපි ඕක දාලා මෙතැන සුළු කරන්න ගියොත් පෙහෙම හරි අමාරුවක් වැටෙන සුදු කරන්න ආරි අමාරුයි. ඒ වගේ වෙලාවක දැඩි දිගක් සහිත මීටරයක් වගේ දිගක ඇතිවන සංකෝචනයක් හෝ. සම්පීඩනයා සංකෝජනය හෝ සම්පීටන දෙකම එකයි හෝ විතතියා දිග වැඩිවීමක්. කියන දෙ අවස්ථා දෙකේ දීමබ දිගග ඉද්දි අපිට එකයි මීට කියලා ගත්තට කමක් නෑ මොද මේ පොඩ්ඩත් දිග වැඩී එකයිද සම්පින්ඳදුව බිඳුව එක වගේ අගයා එකයි මීට ලෙස ගත්තට කිසිම ප්‍රශ්නයක් නෑ ගැක්ටුවේ. හරි ඒනිසා මෙතෙන්ට දාන්න එයි මොකද සම්පීටනේති තමයි විශේෂයෙන්ම මුල් දිග කැන්න වැඩිදිග. සංකෝජනය වෙනකොට දිගාඩුවවා හැබැයි මුළුදිදිග දණ්ඩක් නම් අපි එක එකයි මීට කියලා ආසන්න කලා ගම් හැබැයි මේක අපිට ඇපුළුවන්ද වෙනස් කරන්න බෑ විත තියෙන හරි ඔය විදියට මේකෙ බිලිමීටරයක් සංකෝචනය වෙන්න අශ්‍ය බලය හොයන්න ගන්නේ කරන්න පුළුවන් දැන් වැඩේ හරිද ද මේ මේසේ ප්‍රායෝගිකව පාවිච්ච කරන්න පුළුවන්ද හෙළවෙන්නතුව එහෙමටම් බලයයක් දෙන්න ඕනන්න මෙතෙන්ට මෙතන මක්කත් යන්න බෑනි මේක උඩ වාසකක් මෙම ැත්ත මල් කෝච්ියයක් නත්තන් කැම්පිීත්‍රරය ොක් කරික්ත් යන්න මෙ තන තියන්න බැහැ. එහෙම නම් අපි බලන්න ඕන මේකේ තිරස් බව මේ ඇද නොවී භාවිතයේදී භාවිතා කරන්න ඕන. වස්ුවක් ඇැබිය හැකි ස්ථානය කොතනද කියලා හොයන්න ඕන නම් එහෙම නම් මේ මේසේ මතස් අපි දැන් වස්වුවක් තියන් ඕන. ස්සුවක් තියෙනවා කියන්නේ බලයක් යොදෙනවා වගේ වැඩා ඩබ්ලු කියන ඒවගේ බලයක් යොදද්දී මේ කනුව විතරක් නෙවෙයි මේ කනුහනි කනුතුනක් සංකෝචනය වන්නෝ නැමකද සම්පීඩන බල එයාලට යදෙනවා දැමකි සමමිතිකත්වයක් ගැනත් අපි හිතන්න වෙනවා සමමිතිකත්වයක් ගැනත් හිතන්න වෙනවා ඉතින් අපිට ගැට්ලුව ගැත්තොත් මෙන්න මේ වගේ මේත් තුන එක හා සමානයි මේ තුනට සමමිතිකව බල යෙදෙන විදියට අපි මේ ගැටලුව නිර්මාණය කරගත්තොත් මේ කනුවට යෙදෙන බලය එස් දෙක නං මේකටත් එ දෙක මේකටත් එ දෙක මේකට එස් එක ඇයි ම මේ විදිහයට තෝරගත්තේ මේක තිරස් බව රැඩ තිරස් බව රැෙන්ඩ නම් මේ කනුතුන මත ඇති වෙන සම්පීඩන බල සමානබෙන්ව නැමකද සංකෝචනය ඊ වලාගේ එකම න්න ෝනො ඕනෑ රැත්තම් එක තිරස් නෑනෙ තර තිනස් බව රැකගන්නවා කියලා කියන්නේ එක්කම විතතියක් ඇති කරන්න ඩෝ නෑ. එක්ම වර්ග යම්මාපාන්කයේ සහිතවය කනුතුනක් මේ කහපාට ඉන්ඩක්වල තියෙන්. ඒ නිසා ඒවට යොදන්න ඕනේ බල ඉින එකට සමාන වෙන්න්ඩෝඩ ඒ අපි එ් දෙක බැගින් කිව්වා. තර මේ කනුව වෙනස් ඒ නිසා මෙයාට එදෙන බලය එ් එක කියලාි ගම්මු. ඉතින් දැන් කේ ආරම්භග රූපේ තියෙන්නේ මේ හතරට හතරෙන් තුනකට එ දෙක බැගිම් බල මෙයාට එ එකක වැැගිම් බලයක් ඇතිවෙන විදිහට යම් වස්වාත් තියන්ඩ ඕන. ඒනම් ඒක තියන්ඩ ඕනැන්නේ මෙන්න මේ රේකාවේ සමමිතිකත්වය අනුව මෙන්න මේ රේකාව මත කියලා අපිට පෙන්න්න දෙන්න පුළුවන්. යි එවගේම කොතනද තියන්ඩ ඕනැන්නේ. කියන එකේදී? මේ කනුව ටිකක් වැඩිපුර සම්පීටනය වවෙන්න ඕනෑ මොකද මේකේ ආරම්භය තියෙනවා නි පොඩිය අවුලක් ආරම්භේම එක මිලිමීටරයක් දිගන් වැඩි. ඉතින් අපි ගැට්ලුවග නිර්මාණය කරන්න පුළුවන් වට මේ විදියට. අපි වස්සුවක් තියෙනවා මේකේ එහෙම තියනකොට මෙන්න හොඳ කනුත්තුනේ. ටයිට් හොන්ඩ කනුතුනේ මිලිමී දෙක බැගින් සංකෝචනය වෙනවා දකිනවනම් කියන. මේ හොඳ කනුතුනේ මිලිමීට දෙක බැගිින් සංකෝචනය වෙනවා කියලා අපි දකිනවා කියලපි කියන්න පුුව එහෙමනම් මේ කනුවේ කොච්චර සංකෝජනයක් ඇතිවෙඩෝ නැද මෙයාලත් දෙක බැගින් ඇති වෙන වෙලා වෙදි මෙයා සංකෝචනය වෙන්න න බිලිමීට තුුණක් ඒ කියන්නේ ඊ බැගින් සංකෝචනය වෙනවනම් මෙයාගේ ඊ ධන බිින්ුව ඇ ද දෙසම බිින්ඳුව ඇ බිඳවා එක මොකක්ද මේ මෙයාගේ අර ආරම්භ දිග වැඩ වෙලා තිබ මිලිමටරය න්න ඒ එකක් දැන් අඩුකර ගණ්ඩ ඕන ඒ නිසා මේ රේකාවේ මධ්‍යය ලක්‍ෂයට ටිකක් දකුණු පැත්තට බරව තමයි අපේ වස්සූතියන්න්න ඕනන් එතකොට මේ වගේ ගැටලුවක් හරි සංකීර්ණයි වගේ පේනවා මගේතන්නේ සමාර ගුරුවරුන්ටත් මෙවා මාරුුවයි මෙම ලැම් තේරුම්ගන්න බෑවගේ නිකං හිතෙන්නේෙ මේ සවීමාන කතන්දර වගේ එනකොට හැබැයි ඉතා පහස්ුවේ මේ වගේ ගැටලු අපිට ගරණ මූර ධර්මයය දන්න පුළුවන් විදිහේ ඒක තලිය බලපද්ධතියක් බලට පත් කරන්න පුළුවන් අපි හිතල බැලූ විශේෂම අපි හිතල බලන්න පුළුවන් න්න මේ බලය දැ මේකේ සංකීන්න බවතියන්න මේ දෙපැත්ත තියෙන බල දෙක මේක එකරඒකාවක් වගේ මේ රේකාවමතන අපේ භාරේ තියන්න අවශ්‍ය වෙන්නේ එතකොට මේ බලේ තියනවා මේ බලය තියනවා මේ බලය තියනවා මේ දෙක තමයි ප්‍රශ්නය හැබැයි ඉතා පැහැදිලි ශාලත්වය මාන ල දෙගක් මේ ශීර්ෂ දෙකේ තියෙනවා කියන්නේ ඒ දෙකේ සම්ප්‍රීප්පය ඒ දෙක අත්තර මධ්‍ය ලක්‍ෂය වන මේ මේසේ කේන්ද්‍රකයේ ඇත්තම් මධ්‍ය ලක්ෂයේ මේ ශේෂපලය මධ්‍ය ලක්‍ෂයේ තියෙන දෙකයි එස්් දෙක බලයකට තුල්ල කරගන්න පුළුවන්. එහෙමනං අපි මෙතන තියෙන සංකීර්ණත්වය අඩු කරන්න මේ බලයසා මේ බලේ නෑ කියලා හිතමු එක් දෙක එෆ් දෙක කපල දාලා එමනැත්තං ගරුටු ගාල නෙවෙේ. මේ පේන්න පපල දාලා මෙ එෙන්න දෙකයි ඒ් එකක දාගම්. ඉතින් දැන් අපිට පුළුවන් මේ ගැටලුව රේකීය ගැටලුවක් හැටියට ඉදිරිපත් කරන්න මේ රේක්‍රාව මේ රේකාවේ දිගකොච්චරාත්ද ඇත්තරම මේක සමචතු රෂ්්‍රාකාර මේසයක් නම් මේ පැත්තදික මීටරයයි මේ පැත්තදික ීටරයයි වගේ තෝර ගත්තොත් දිගවල් සමානයි දිගයි පලලයි සමාන නම් මේ විකාරණය ගන්නන්නේ කරන්න පුළන් මුූල දෙකයි මූල දෙකයි මීටර් වගේඒක මීටර්යක් නම් මේක මීටරයක් නම් මේක මුල දෙකයි විීටර් දෙෙනවා මූල දෙකයි එතවර ඒදිග හා සම්බන්ධ කරගෙන තමයි මේ ගැට්ලේ සමීකාරන්න අපිට ගොරනගන්න සිද්ධ වෙන ඉතින් බලන්න මම නැතැනදී එ එක්කා කියන්න මකක්ද කියලා හොයා ගත්තා ඒ තමයි කැපිටල් ඒ වරක් යම්මාපාන්කේ වයි දෙක්ක ආම්ගතිදික එකම බින්දුව බිඳදුව එකයි ම එකයි මීට කියලා හිතනවා හැබැයි විිතතියට දාද්දි මේ හතර දෙනම දැන් ප්‍රමාණයක පාත්තය හැබැයි මේ ටිකක් වැඩිපර පාත්තෙන් ොඩ ඊ දන පිලිමීටරයක් කියලා ගත්ත මේ ඔක්කොම ඒ එකක එක හා සමාන වෙන්ඩෝන නිසා මම මේක මීටරවලින් ගත්තතා බින්දුවසම් බඳදුව බදුවයි. හරි මේක එකක් කලා කියලා මේක ඊ කියලා ගන්න පුළුවන්න බෑ මොකද මේ සංකෝචනයක් මිලිමීට දෙකක් කියල මං කිව්වා දෙකක් විතර එනම් දෙකට මිලිමීටර් එකක් එකතු කරන එක අපි අතාර්දාාන්න බෑ පුංචියාගේකට තවත් පුංචයාගයක් එකතු කරනවා මේක ලොකවාගේකට තවත් පුංචයාගයක් එකතු කරන්න මීටරය එකට මිලිමිට යයක් එක වෙලා තියන්න මේ මීටරයයි කියලා හිතන්න පුළුවන් නමුත් නැතන ීදන බින්ඳය සම් බිඳ බිඳද එක ගන්න එ දෙක කියලා කියන්නේ මේ වගේ කනුවක ඇතිවෙන්න පුළුවන් බලය කැිට ලේවරක් වයික ඊ බැදීමය සිින් දැන් මේ රේකාව සලකලා කැපිට ලෙක්ස් කියන ලක්ෂය වටා ගූරණ ගන්න කොහොමද මෙතන තියෙන එස් දෙක බලට කැපිට ලෙක්සල ඉඳලා තියෙන දුර අපි ගම්ම සිම්පල් ලෙක් කියලා එකම අපි හොයන් ලෝරන්නේ හරි මේ ශීර්ෂය දලා මෙතැන්නන තියෙන දුරා සිම්පල් ලක් කියල ගත්ත මේ ලක්ෂය වටා ගූරණ ගන්න කොට එස් දෙක වරක් එක් කියන ගූරණය එනවා වාවර්ථ ගරණයක් හැටියට ඉ දෙයි එක එන්න ගුරණයේදී මෙතනදලා මෙතැන්ට තියෙන දුර ලියන්න ඕනේ. හරි ඇත්තර මේ ඒ දුර කියලා කියන්නේ මෙන්න මෙතැනදට ක් ලලාක්ෂේයට තියෙන අරක් කියන දුරෙන් අඩු කරන්න මේ විකාරර්ණයෙන් භාග්‍යයක් මේ විකාරණය මූල දෙකයි නම් මූල දෙක බෙදීම දෙකක් තමයි මෙතැන තියෙන්නේ ඒකයි මම දෙකයි F දෙක වරක් එක්්‍රන මූල දෙක බෙදීම දෙ කියලාගත්. ගේ ම අනි පත්තර තියෙන ගූරණය එ එක වරක් මේ දුරවෙන්නම කක්ද ද මේක මුල්ල දෙකක්ව නොමයා එකයි මීට එකයි මේ ඉට උනානම් එනම් මූල දෙකින් මෙතල ඇමතෙන්ට තියෙන දුර අපි එක් කියල ගත්ත නිසා මූල දෙකින් එක් අඩු කරඩඕන් ඒ වගේ ගූරණ මූල ධර්මය මංවලට කියන්න වශ්‍යනෑ මේ වගේ වෙලාවක මේක විදාගන්න පුළුවන් ඊළඟට අපි දැම්මොත් එස් දෙකසා එ එක යාගේයන් මේක හොයන්න පුළුව ඇති මෙතනද අපිට පේන දෙයක් තමයි පරයික්් මෙතනති පේන දෙයක් තමයි මේ ගැට්ලුවේ යම්මාපාංක තියෙනවා කකුල්වල පයි් කකු හදර තියෙන ලෝහවල අම්මාපාංක තියවා සහ එක් හොයන් ඩෝනෑ හැබැයි මේකේ ඉතුරු ව එනවාතිෙනග ඒනිසා මේමගේ ගැටලුවකදී අපි යෝජනා කරන් ෝන න්න මෙච්චර විතතියක් සහිතව මෙච්චර දැන් අප මේ බර තියන මල්පෝච්චය ප්‍රමාණය කකුල කුල් හතර කැදල යන්න පුළුවන් ලොකු මල් පපෝච්ච තියන්න බෑ එනම් ඒක පිළිබඳ යම්ම අදාසක් අපිට දෙන්න පුුවන් එවැනි වස්වත් තියනකට මේ කකුල්වල ඇතිවෙන්න විතතියන් මිලිමීට දෙකක්විතර වෙනවා කියලා කිවෝත් අනිවාර්රම මෙයාට එනවා මිලිමීට තුනම් මොකදර අමතරෙන් තියෙන එකක් දැන් මේ වෙලාවේ මේ යුදධන බලය මගින්ම තමයි සංකෝජනය කරගන්න එය ඔය වගේ බල බෙදිල යන අවස්ථාවන් පතිළිබඳව විවිධ ගැට්ලු පාස්පේ පස්සල තියෙනවා පරට යුදාගන්න පුළුවන් දරුවන්න විස්තර කරන්න හොදැයි ඊලකට මංහිතුවා පරීක්‍ෂණත්මක දේවල් කීපයක් කතා කරන්න තව බාත් බාගගේක විතර කාලයක් පිට තියන්නේ තරවිනාට විසිපහයි තියෙන්නේ බලම අපි පුළුවන් තරම් කරගනයනවා ඊළඟ දවස්සේ මංතු ඇද පත්වස්ථාවය අපි නිවරරන්න පුළුවන් වේ කියලා නමුත් අප ීළඟ දවස්සේ ඉදිරියට එතනින් පස්සේ ඉදිරියට කතා කරගන මු මට අවශ්‍ය වුණේ යම් කිසි ද්‍රව්වයක යම්මාපාන්ක සෙවීම සඳාතියන සම්මත පරීක්ෂණ විශේෂෙන්ම සර්ල්ගේ උපකරණ කට්ටලය හා සම්බන්ධ පරීක්ෂණය අපේ තාමත්තියනවා හැබැයි අපි දරුවන්ගෙන්ඒවගේ පරීක්ෂණලට වඩා පොඩ්ඩක් වෙනස් දේවල් බලාපොරොත්තු වෙනවා අපි මේ වගේ පරීක්‍ෂණත්මකව රබතන්තුවක වගේ එක්ක යම්මාපාන්කි හොයන් රබරවල අම්මාපාංකිෙ හොයන්න පීක්ෂණගාරය පරීක්ෂණයක් යොදාගන්න පුළුවන් මේ වගේ කට්ටලයක් ඒ සඳපිට යොදා ගන්න පුළුවන් මෙතන තියන රබාතන්තුව කියන එක රභගනක හැමතනම ඇදෙන මන ගොහමද රබතන්තුව කෙලවරක් ඔොයා ගන්න ගැට ගහන්නන්න කොහොමොද. තින් අප ප්‍රශ්නය නෑ රබතන්තුවක් අපි දන්න කම්බිින්න් වගේ හොඳට අදගරන්න පුළුවන්. එකල මේ ආධාරයකට ගැඩ ගහනවා ගැටගහපු හාම මෙතනි පොඩි කෑලක් ඉතුරුවේ නව. ඒක මේ ගැටුවට ඉතර ප්‍රශ්නයක් නෑ එවනත් මේ පක්ෂයට ඉතර පක්ෂයක් නෑ. ද මෙතනින් පස්සේ මේ ගැටයෙන් පහල ටික තමයි ඇදීමට ලක්වෙන් ඒවගේම තමයි මේකෙ පහල කෙළවරේ අපි නැවත කම්බියකින් ගැටගහල තමයි මේ කොක්ක එල්ලන්නේ අපිට බර වෙනස් කරන්න පුළුවන් කොක්ක ඒවගේ මෙතන ඇතිවන විතතිය බලාගන්න අපිට මේ වගේ දර්ශකයක් යොදාගන්්ඩ ඕනේ ඒවගේම මේක මේ විදියට සම්බන්ධ කරපුවාම මීට රූලක් යොදාගන්න පුළුවන් ඇතිවන විතතිය බලාන්න මෙතැනදී අපිට රබතන්තයේ ආරම්භක දිග කියන්න මේ ගැටගහල තියන කම්බි දෙකට අදාළ දිග බලාගන්න පුළුවන් ආරම්භේ දි එක මැනගන්න පුළුවන් අප එක එල් නොට් කියලකෙව ඊට පස්සේ යම්කිසි භාරයක් මේක එල්ලව්වට පස්සේ මේක දිග වැඩි වෙනවා විිතතියක් ඇත්ති කරනවා ඉතින් අපිට දැන් මේක දිග හැටියට මෙන්න මේ ගැට දෙක්ක අතර දිග තමයි අලුද්දිග වෙන්නේ මැනගන්න පුළුවන් ඒකෙන් විතතිය යොදාගන්න පුළුවන් විිතතිය භාවිතා කරන්න පුළුවන්ට යොදපු බලයක් දෙක තියෙනවා තයනිසා අපිට පුළුවන් යම්මාපාංකය කියයන රාශය හොයන්න ප්‍රබර්වල මේ වගේ පරීක්ෂණත්මක කට්ටලයක් යොදාගන්න පුළුවන් අප ස්සල්ලාම එවැනි කට්ටලයකට එකඟ වෙඩෝන්න එම පුළුවන් දෂ ඇවෙනවන බෞතික විද්‍යාවේ දෝෂ ඇතිවෙනවා හැම්බෙලෙන් අපිට කරඩ ඕනන්නේ ඒ දෝෂ අවම කරගෙන තයි දෝෂයක් අවම කරගෙන අපි ලබාගන්නා ප්‍රතිඵලය දැන් අපි ලබාගන්නා ප්‍රතිඵලයේ මුණහරි විශේෂිත දේකට අපි යුදාගන්නවාද එහෙම යුදාගන්නව නම් බලන්න ඒ සම්මත රබවල සම්මත අගේ මොකද යම්මාපාන්කේ සහ අපිට ලැබෙනගේමකක්ද මේ වගේ දෝෂ ගොඩක් ඇතිවෙන්න පුළුවන් පරීක්ෂණයකින් ලැබෙන අගඇත් එක්ක සංසන්දනය කරලා බලන්න එක ගොඩක් වෙනස් නම් පරීක්ෂණය අසාර්ථක වෙන්න පුළුවන්. නමුත් අපිට පෙන්න්නන්න පුළුවන් මේ වගේ පරීක්ෂණයකදී ලැබෙන ප්‍රතිපාල එහෙම ගොඩාක් වෙනස් නෑ. හොඳ අපි නවතත් පරීක්ෂණයට ගියොත් මෙට මේවාගේ පීක්ෂණයක් අපිට පරීක්ෂණ කට්ටලයක් යෝජනා කරන්න පුළුවන් යම්මාපාන්කයේ සෙවීම සඳහා.හරි. ඊළඟට මොනුවද අපි පරීක්ෂණයදී ලබාගන්නා අදත්ත ත මේ පරීක්ෂණයට අනුවන යොදන ස්කන්දය සහ මේ දර්ශකයේ පිහිටීම කියන මිනුම්ටික තමයි පරීක්ෂණය කරන අතර වාරය තුළ අපි ලබාගන්න ඕන පාටාංක වෙන් තර මම ගත්තා බොහොම සෑහල්ලූ තන්තුවක් ඒේ එල්ලන කොක්කේ ස්කන්දය තමයි ආරම්භග ස්කන්දය වෙන්නේ ඇයි ග්‍රෑම් පණහායි කියලාහිතමු වෙලාවේ මීට රූලේ සබන්ධ කල තියන විදිහට මේ දර්ශකය පිහිටීම හැට අතරයිද සම බඳදුව වයි හන්මි කල කියන්න පුළන්. හරි මේ කන්ද ප්‍රමයෙන් වැඩි කරනකොට මේේ ඇතිවන අිත තියන නිසාමතන් දික වැඩිවීම නිසා මේ දර්ශකගේ පහත් වෙලා පාටන්ංක වැඩිවෙන්නක් පුළුවන් අඩුවවෙන්නක් පුළන් මේක අපි තියල තියෙන විද්‍යානු. මං නිකමට පාටාන්ක ටිකක් ගත්තා බේ හැටතරයි බින්දුව තිබ්ෙ ග්‍රහම් සිය අදධනොට හැටහ දම දෙකක් වුුණා එකසිේ පනහත්දදාන හොට හැටයි ඳ ටක් වුණා වගේ දර්ශකයේ පිහිටීම් සැටිමීට වලින් සහස්කන්දය ග්‍රෑම්බලින් මේ වගේ වගුවකර අපිට සටහන් කරගන්න පුළුව හටහන් කරගන්න උපදෙශ දෙන්න පුළුවන් එනකට මේකට ගැලපන සිද්ධාන්තයක් පුඩනගා ගන්න ගියල් අපි දන්නා ද්ගෙනියීම මේ ප්‍රත්්්‍රසතාවයට සම්බන්ධ එක් බෙදීමේ සමනයි වයවරක් කී බෙද මේේ එවලට එමජී දාන්න පුළුවන් අරස්කඩ වර්ගඵල්ලේ යම්මාපාංකයේ විතතිය බෙදීම දුර නැතම් මුල්දිග ැ මේක මොනවද අපි කරන්නන්නේ ස්කන්දය වෙනස්කර කර විතතිය මනි නෝඒවගේ අදහසක් අපි තියෙනවා එහන් ස්වාඇත්ත්‍ය විචල්ලේ හැටියට ස්කන්දය දාගෙන ඇති වන විතතිය පරාත්ත විචල්ල හැටියට යොදාගත් හම් මටි පුළුව. සමානයි ජ පෙදීම වයිවරක් ඒ වරක් එම කියල ලියාගත් මේක වයි සමානයි එමක් වගේ හැබැයිමං එම්බා කළදානවා මෙතන එම් තියෙන නිසා මේමගේ රේකිය විචලනයක් මුලලක්ෂය හරහායා තිහෙමන පම් සහ ඊ අතර පස්ථාරය මුල ලක්ෂය හරා යන සලරේකාවක් පෙන්න්න ඕන කියල තීරණය කරනවා මේක අරමුණ තමයි අම්මාපාන්කෙ සොයා ගැනම් අම්මාපාකෙ සොයා ගැනීමේදී පස්ථාරය අනුක්‍රමය යුදාගන්නපුළුව අනුක්‍රමණයජ බෙදීම වයිවරක් ඒවලට සමාන වන නිසා දෙකෙන් යම්මා පාංකය කියල කියන්නේජ බෙදිරීම එම්බාවරක් ඒ කියලා කියන්න පුළුවන් එතකට දැන් අපි දන්නා දැන් අපි විභාග ප්‍රශ්නපත්ව වලදී විශේෂෙන්ම අපි ප්‍රශ්නපත්ව බලන්නයන්න ගුරමහත් මාත්මින් දන්නවා දරුවන් අති සිද් වෙන දෝෂ නෝද හෙත්ත දරුවන් ප්‍රශ්නවැට උත්තර ියද ගේ දෂද ඇත්ත කරන්න කියලා මංතනවා. අපි අනාගතයේ දී කතා කරන්න පුළුවන් අපේ සෙමිනා වගේ අවස්ථාවන් ව ලද කොයි වගේ ද දරුවන්ගින් උත්තර වලාපොරොත්තුවෙන්නේ කෙනෙක. මේ වගේ අස්ථාවක යම්මාපාංකේ ලබාගන්න කෙසේද කියන ප්‍රශ්නයක් ඇහවෝල් අනුප්‍රමණය මගින් කියලා කිවෝ. ඒ නිරදිකර තුළලක්ට සභාගතා කරමයටතයි යොදාගන්න බාරගන්න නෑ අපි. නද ප්‍රස්ථාරය අනුප්‍රමණය මේකට සමානනා. අපි යම්මා පාංකේ කියලා කියන්නේ මෙන්න මේ සමීකරණයෙන් ලැබෙන ප්‍රතිපාල අනිකුත් සමහට මිනුම් ලබා ගඩ වෙනවා ජීකයන්න ගුරුත්තජතුවරණය ඒ අපි සම්මතයක් හැරයට ගම්මු. එල් කියලා කියන්න මෙයාගේ ආරම්භක දිග ඒ මීටරූලකින් මනින්න පුළුවන්. එය ආරම්භක දිග මනින්නට මුලින්මත් පුළුවන් ප්‍ර්‍යස්ස සීමාව අපි ඉක්මවා යන්නේ නැත්තම් අපි පුළුවන් පසුවත්ඒ එක මනින්න බහ වෙලාට අපි ස්කන්ධ ීරණය කරන්නේ එවිදියට. අර මංකිව ආධාරක කම්බී හම්දියකින්ි ගැට ගහන ඒ ගැට ගහන දෙක අතර දර දැන් ඒක මනිදදි මිලිමිටර එකක විතර දෝෂයක් ඇතිවන්න පුළුවන් මීටරූල පාච්චි කරන්නේ හැරි ඊළඟට මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ඊළඟට ඕනෑ මෙයාගේ හරස්කට වර්ග පලය ඉතින් අපේ එකින් එක බැලුවෝ විශේෂයෙන්ම එල් මැනීමේදී දෝෂයක් ඇති වෙනවාද වෙන්න පුළුවන් හැබැයිඒ දෝෂය සැලකී යුතු දෝෂයක් වෙන්න නැතිවේවිී අපිට දිග රබභ තන්තුවයක් පවිචි කරනවාන ැටිමිට විස්ක් කිසිපාක්ිතට දිගේගත් පාච්චකරොත් එල්මැනීමේ දෂයම කරන්න පුළුවන් ඊළඟට තස්ථාරයේන්දදි අපි ස්කන්ධ වෙනස් කර කර විතතිය මනිනෝ අන්න එතනදී අපි කරන්න ක්‍රමවේද දම් මේක රබා තන්තුවක් ඔයාලට මතක් ෙවි සර්ල් උපකරණය මීට වඩා නිරදි නිවාන ද කිය හිතැෙනවනත් මේකට ඉතින් බක් දාලා සල්ලප කරන පාවි්චි කරන්න බෑ මේකට මේ වගේ එකත් තමයි කරන්න. හැබයි මම කියන්නේ. තැ මේ බිස්සක් සන්ටිමීට විතර රබ තන්තුූ ඇතිවන විතතිය කොච්චරක් විතර වේ විද මගේ මේ පාටාංකවට අනුවනන් සැටමිට දෙකයි ගනක් මුල් රෑම් පණහට දෙකයි ගානම්. ඉතින් ඔය විට යනකට මෙතනා සුහයට ඇදිල සයනවා තුන්සිය පනහත් දාදී තර ලොකු විතතියක් නිසා. මේ ක්‍රමය සාධාරණයි ලුකු විතවතියා සාපේක්ෂ අපි දන්න වානයකම්භයක් වගේ එක්ක කිලෝ පහක් විතර ය දව්වත් ඇතිවන විතතිය මලමී තුනහතරකට වැඩේ වැඩිවෙන්න නෑ එච්චලත් නැතුවේ මහිතන් යි සර්ල් උපකරණ පරීක්ෂණ ද අප මිලිමීට තුනක් හතරක විතතියක් තමයි පරාසයක් හැටියට මන මැනගන්න තිය එනි සායිතා නිවැදි ක්‍රමයක් ඒකට වශ්‍යයයි නමුත් මෙතන සැටිමට තුනහරක විතයක් ඇතිවරෙනවනම් ඒ අපිට. ඇැ ගැනීමේදී ලොකු ප්‍රශ්නයක් එන්නේෙ නෑ සි එහෙමනම් අපි ඔන්න තීරණය කරනවා පේ ප්‍රතිපඵලය කො විතරන්න වැරදි වෙන්න ඕනද කියන කාරණය පිළිබඳ බිතතිය. ඊලකට තව වැදගත්ම කාර්මය තමයි මෙවැනි පරීක්ෂණයකදී අපි මේ ලබා ගන්න මේ තියෙන්න්න ර ඉසල්ලමන් දක්කපු ඒ දත්ත ටික ස්කන්දයක් ගන්නවා දර්ශකයේ පිහිටීමක් තියෙනවා අපිට අවශ්‍ය ප්‍රස්ථාරය හඳින්නේ. ඇත්තරම ඒ පස්ථාරය තියෙන්නේ ස්කන්දය ඉදිරියේ විතතිය එතකොට අපි ලබාගන්නා ස්කන්ද ටිකයි මේ දර්ශකය පිහිටීමයි භාවිතා කලා පස්ථාරය රජුවමා දින්න බෑ ඉ දරුත් හිතවොත්තු ස්කන්දයට අදාළ දර්ශකය පිහිටීම ප්‍රස්ථාර්ගත කරනවා කියලා ඒ අදහස වැරදි එහෙමන අපි ස්කන්දය සහ විතතිය කියන රාශීෙන් දෙක්කට අදාළව මේ දත්ත භාවිතෙන් මැගත්ත දත්ත ටික භාවිතයෙන් සකස් කර ගැනීමක් කරඩ ඕනෑ ඉතින් අත්තම මේක වෙලා තියෙන්නේම කක්ද කියලා තේරුම් ගත්තොත් ම් පණහා එල්ලන්ට ඉස්සල්ලා හෙවත් ආරම්භක භාරය කොක්ක එල්ලන්ට ඉස්සල්ල මේ රබාධාන්තෝක කහොමද තියෙන්නේ මේක ඇද වෙලා රයි් මෙහෙම මේ පැත්ත ස්සීලා එහෙම තියෙන්න පුළුවන් ඒකින් අප කිසි ප්‍රයෝජනයක් වෙන්න නෑ බර බින්දුව වෙනකොට දර්කය පිහිටීම කියලා එක ඇත්වෙෙත් නෑ බර බිදුව වෙනක දර්ශකය තියක කොහැරි ඒ කියෙන්නේ දර්ශකම ඇද වෙලා තියෙන් ඒ නිසා අපිට ආරම්භක භාරයක් දෙන්නම වෙනවා. එතකට දර්ශය පිහිටීම මෙතන හැට අතරයිදම බිඳුවයින්න.බහමයි අපි කියන්නේ. පනහිඳලා සිය දක්වා වෙනස් කරනකොට භාරය නැතැන්ස්කන්දය දර්ශකය පිහිටීම හැතාතරයි දම ිින්දුුව ඳලා හැට අයිදම දෙක දක්වා බෙනස් වෙනවා කියල කියන්නේ සෙන්ටිමීට දෙකයි දසම දෙක විතයක් ඇතිේ. මෙන්න මේ ස්කන්දය වෙනස්කිරීම නිසා මේ පාටාංක දෙක අතර අන්තරයට සමාන විතතියක් ඇති වෙලා තියරු ප එක සීය කරද්දදි සොරි එක සේ පණහ කරාද්දි ප්‍රෑම් සීයකින් බැඩි කරද්දී මෙන්න මෙච්චරක්ක වෙන සක්තියනව හැටාටයිදස මාටෙන් හැට අතරක් අඩුරපුහම හතරයි දෙදස මමාටක එහෙමන ඔලට බැහැදිලී ඇති මංම එමකද කියන්න කියලා මෙතනදී බොහෝ වෙලාට අපි කරන්නේ මේ ලක්ෂය ඇත්තම් මෙතනටයි මෙතනටයි අදාළ ස්කන්ධය බිඳුව සහ බිඳුව කියලා කියනවා මේක රෆන්ස් පොයින්ටග ෙෆරන්ස් වෙවල් එක කියලා හිතනවා. එහනම් මේ අවස්ථාවට සාපේක්ෂ පණහක් එල්ලා ති බවස්ථාව බිඳුවයිනම්. පනහෙදලා තව පණහක් වැඩි කරනකොට හෙවත් සිය වෙනකොට අපි ස්කන්දය ග්‍රෑන්ම් පණහක් වැඩි කරා. හැබැයි හැට හතරයිදසම බිඳුව කියන තැන මෙෙන මෙතන රෙෆරන්ස් පොයින්ට එක හැටිර ගත්තත් මේ වැඩේ කරාට පස්සේ. මිකයිල් සම දෙක විතතියක් ඇති වුණා. එහෙමනම් මේ හැම පාටාංකයකින්ම ආරම්භග පාටාන්කය අඩු කල්ලා එන අගේනතෙන්ට යොදාගන්න ඒවගේම තමයි දර්ශගේ පිහිටීීම දෙක අතර වෙනස්ස තමයි විතතියවෙන. ඉතින් ඒ විදියට සකස් කරගත්ත කොලොම්ස් දෙකක තියන මේ අගයන් තමයි අනුරූප හන්ඩාංක ලෙස මෙවැනි ප්‍රස්ථාරය අපි ලකුණු කරන්්ඩෝරෙන්. ඒක හරියට දරුවන් බැරදෙන තනම් යි්ස් කන්දයසා දර්ශකය පිහිටීම හමනම් යොදාගෙන අපේ විජුව ප්‍රස්ථාරයක් අඳන්න දැහැ. එමල ඒක නිවැර දිලෙස තෝරා ගැනීම එක නැත්තර අපි මේ සමීකරණය මේ සමීකරණය සමාරස්ථාවල මෙහමකිරවවා මෙතන එේ Delල් යම් බලය කෙර තව බලයක් දක්වා වෙනස් වෙද්දී ඇතිවෙච්ච විතතිය. Delල්ට F බෙදීමේ සමනයි වයිවරක් බැද මේේල් කියලත් සහරවෙලාට දියුණම්පද නිශ්ෂිත බලක ඇත්වන විතතිය කියෙනට වඩා බල දෙකක් අතර වෙනසකදි බලය වැඩි කරද්ද ඇති වනවිතතිය හැටියට මේක යොදා ගන්නත් පුළුවන් හොදයි ඊළඟට රායෝගිකව හරස්කඩ වර්ග පලය හැටියට යොදා ගනි්දී ද රබ තන්තුවත් තියෙනවනම් මේවාගේ මධ්‍යය කොටස එකැන මේක බෘතාකාර හරස්කඩක් සහිතෙ එකත්නම් අපිට පයියා වර්ගේ වගේ මේක ගන්න පුළුවන් හැබැයි මේකට ඔප්ටිකල් මෙැතැඩ් දෙක් යොදා ගන්න වේ විනේද මොකද ජාත්‍රය ක්‍රමයකින් අපිට මේක මේ අර මයිකරෝ ස්කුරප්පුවාමානේ ටික් දෙකක් තුනක් යැනකන් අද කරනවාකි හමත් මේක චප්ප වෙන. ලයි අතිහෙමෙන කියන්නේෙ මතක් කරරික්කට කියයලා හනු දෙක තද කරද්දි ටික්ටික් සද්ද දෙකක් බිතර වෙනකන් තද කරන්නි එක ලෙසට මේක චප්ප වෙනවා රබරණෙ ඒ නිසා මේකට දෘෂ්්‍ය ක්‍රමයක් පාවිච්ච කරන්න වෙනවා චලාාන්මික්ෂය වගේ එකක් පාවිච්ච කරන්න වෙනවා මේ වගේ හෝ සමහර වෙලාට මේ රබල් නලයක් ලෙස තියෙන්න පුළුවන් නලයක් ලෙස පවතින රබ තන්තු අක්තන්තුක්නම බටයක් කලගින් බටක යම්මාපාංකිවුවට මේ ක්‍රමය සාර්ථකද ප්‍රශ්නයන් නෑ බටයක් වුණත් මේ ප්‍රශ්නයක් නෑ මේ සිද්ධාන්තය වළංගුයි. මුත් ප්‍රශ්නය යෙන නිවැැදිලෙ සපියක යොදා ගන්න තට බටයක් නම් හරස්කට වර්ගපලය කියන්නමක්ද මේ මා කරල තියෙන පදර්ථමය පධාර්තමය කොටස බට ගොහොමත් ඇද වෙලා තියෙන්න මේ වගේ. බේමගේ තියෙන්න්න පුළුව. ඉතින් මේකේ හරස්කඩ වර්ගඵලය ලබාගන්න බිනුමක් ලෙස දැංහරස්කට වර්ගපලය ලිව් ඔත්තඒේ කියන්නේ පයාර් දෙකේ වර්ගරෙන ෆයියාර් එක වර්ග කියලා කියන්න පුම් බාහිර සහභ්‍යන්තරයන් සලකද. තරම මිනිුක්ශයෙන් ගන්න අපි මේ එකේ විෂ්කම්භයයි චලාන්ික්ෂය වගේ උපකරණයකින් විශ්කම්භය මැනගන්න ඕනේ හෙනම් ෆයිඩ දෙක වර්ගයට හතර රින ෆයිඩියක වර්ගේයට හතර එම ැත්නම් පයිබෙදි හතර වරක් දී දෙක වර්ග රෙන ඩියක වර්ගේයේ විදියට හරස්කඩ ගත යුතු බව දරුවන්ට කියල දෙරන්න ඇැබැ ඇතින් මේමගේ ප්‍රායෝගිකව තියෙනවන කොහොමද මේක හදාගන්න චලාන්නිික්ෂයට දැන් ලියආධාරකය තියෙනවන අපිට ලිය ආධාරකයක් මගින් මේකේ හරි රවුම හරිරවම එනකම් මේක සකස් කරන්න එහෙම කරලා කරලා තමයි අපි බාහිර විශ්කම්භය සහ අභ්‍යන්තර විශ්කම්භය ගන්න ඇති මේක කොච්චර කරව්වත්තර අපේ අපි කියන්නේ කේෂි ගනාලයක් වගේ ලස්සනට නෑ මේක කොච්චර කරවත් එකේ ඇද බවක් තිය වේ එනිසා පොඩම් මේක කරක කරක ගන්න පුළුව දෙ පරක්ත්තුම් පාරක් කරලා ගත්ත හම මධ්‍යන්නාගයන් බාහිර විශ්කම්භවට දෙකක් තුනක් ගන්න පුළුවන් අභ්‍යන්ත්‍ර විශ්කම්බත් ගන්න පුළුවන් ඒ විදිහට තමයි මේ හරස්කඩ වර්ග පලේ හොයයි ඇති ඒවගේ දෝෂ ගොඩක් ඇති වෙන්න පුළුවන් හැබැයි දරුවන්ට සම්මත පරීක්ෂණයකින් එහා ගිය දෙයක් හැබලේම මංගිතන විාග ප්‍රශ්න පත්‍රයක හැම්බලේම ්‍රරක්ෂර් දෙසේකේ සම්මත පරීක්ෂණ ඒ විදිහටම පාසල් පරීක්ෂනා ගාරය කරන විදිහටම රක්ෂණ දෙකක්ිවිතර හැමමාවරුද්දම හැනෝ සහක්ස්ටන්ඩ වර්ෂන්ක්ස්ටන් කරනවා ඒ මුලධර්ම භාවිතා කරලා වෙනස් දේවල් අහා නවායින්ගේ ඒවාගේ අවස්ථාවකට මේක ගැලපෙන තත්ත්ඇක් කලමට කියන්න පුළුවන් හැමැ ඇතින් සම්මත පරීක්ෂණත්මක කට්ටලය වානය කම්බියක වගේ යම්මාපාංකේ හොයන්න භාවිතා කරන්න පුළුවන් කට්ටලයක් තියෙනවා අපේ. බැරණ සිලබස්ස එකේ තමයි මේ වගේ එකක් ඉදිරිපත් කළ තිය හැබැයි මම ඉටනට් එක සර්ජ් කරා ඇත්තරම දැන් අපේ විශ්වවිද්‍යාලත් තියන්නේ මිටි වට වෙනස් ක්‍රමයක්ට තියන එක ් එත මෙතන තියන ප්‍රධාන පරිමාණයක් සහ ණය පරිමාණයක් එකෙකට පර්ශවමින් සාපේක්ෂ මේක දිගිහි වැඩිවීම ගන්න යොදා ගන්නා මේ වගේ කට් පැලයක් හැබැයි ලපරණවල තව කටලයක් තියෙනවා යතිින් හරකවල තිරස්කිරීම මගින් හැන්බලේම මේක තිරස් කරන්න පුළුවන්. නමුත් තිරස්කිරීම මගින් කරන විශේෂ කොටසා අඩංගු වෙන සර්ල් ලපකරණන තමයි මේ දවස්සල යා Google සච එකක් කරොත් එමන ු එකැර ගල සච්කරො සට එම සර්ල් මෙත. of modul of uh, metal අය by මෙත කියලා සර්ච් කරවුවත් මේමගේ උපකරණයක් ලැබෙන්න්න ම නැහැත්‍ර මේක තම අප පාසල් පීක්ෂණගාරය බහෝ වෙලාවට තියන සහ කැටලුවදී අපික ඩක්ටලාට යොදා ගන්න පරක්ෂණාත්මක කට්ටලය කොහම නමුත් මේ කට්ටලේ ගන්න කතා කරවොත් මේමගේ ආධාරකයක් දී ආධාරකයක් ම සිවිලමක සම්බන්ධ කරලා තියෙනවා මේ මේ ප්‍රපෝෂණල එක නං එච්චර පූප සරහන්ෙ මේ අනුපතා එච්චර ගැලපෙන්න මේකම්බේ මීට පඩාත් දිගයි මීටර් දෙක තුනක් විතර වෙනවා දුනක් විතර වෙනවා සමාර වෙලාවට ප්‍රධාන කොටස් විතරයි පෙන්නලා තියෙන්නේ මේක ප්‍රධාන පරිමාණයක් මේ ප්‍රධාන පරිමාණයක් එ ස්පර්ශවෙනින්ඉහා මෙහා ගෙනයන්න පුළුවන් හමනැත්තං විතතිය මැනගන්න පුළුවන් බර්ණිය පරිමාණයක් අඩංග කොටසක් තමයි මේ සාම්ප්‍රදායික සල් උපකරණ කට්ටලේ තියෙන්න්නේ දැංක පොඩක් මොඩිෆයි කරලා තියෙන්නේ කොම නමුත් මේ කම්බිය අපි ගන්න පාලක කම්බිය කියලා මේ තමයි පරීක්ෂණත්මක කම්බිය මේකෙ තමයි අපි ස්කන්ධ යොදා ගන්නේ ස්කන්ධ භාරය යොදලා මේක ඇතිවන විතතිය තමයි මැනගණන්ඩයන් ඉතින් වානය වගේ දුරතාව හවත් අම්මාපාන්කේ ගොඩක් වැඩිකම්බියක මේ වැඩේ කරන ගොට හවස්කට හීනීට ග්ඩුවවන නිසා තමයි මේ ක්‍රමය පුුඩක් කලාවට යොදාගෙන තියන්නේ මෙතැ නදී මේ පාලක කම්බිය කියන එක මේ කම්බිය වර්ගයෙන්ම යොදාගණ්ඩ ඕනෑ විශේෂයෙන්ම මේ වගේ පරීක්ෂණයක් කරන්නේ පාසල් පරීක්ෂණ ගාරය දහවල් කාලේ නම් මුෂ්ණත්වේ සෑහෙන වෙනසක් ඇති වෙනවා නම් මේක මීටර් දෙකතුනක කම්බියයක් ත්නම් මිලිමීටරයක් දෙකක් මේක ප්‍රසාරණයවෙන්න පුළුවන් තාපේ බපෑමට හසුවෙන්න්න පුළුව මුෂ්ත්ව වැඩවු ත අපි තනිකම්බයක් වෙනුවටම්බි දෙකක් පාවිච්චි කරන්න. ඇයි කියලා ඇහවොත් දැන් මෙවැනි කම්බියක දැ ගොඩක් හරි හයි කම්ියයක්න අපට පතන් ගැට ගහන්න පුළුවන්ද තන්තුෝකින් ගැටයක් ගහනවාගේ කම්බියකින් ගැටයක් ගහන්න බෑ. වෙන ප්‍රම මේකට යොදාගන්න ඕන හයි කරන්න. කොහොම නමුත් මේ කම්බියයේ කිලෝ පහක්හයක් වගේ බරක්යොදැනකොට යම් බිතතියක් ඇතිවුණොත් වෙනක් හේතුවක් නිසා මේ දංගර. හි තියෙන කොට සක්් දි ගැරීම වගේ හේතුවක් නිසා තනිකම්බයක් පාවිච්චි කරද්ද අපිට ඒකක් විතතිය ලෙස විිතතිය ලෙස අප පාටාංක ගොන්නට එකතුවෙනවා ඉති ඒ නිසා තමයි එවැනි දෙයක් බලක්වා ගන්න අපි මේ වගේ කට්ටලයක් පාවිච්චෂි කරන්න විශේෂෙන්ම උෂ්ණත්වය වගේ බලපෑම් ගැන හිතනොන මේ කම්බි දෙකම එකම වර්ගයෙන් හදර තිබ්බොත් ප්‍රසාරණය වුනොත් ඒ පාත්වීම හෙම නැත්තං ඒක නිසා ඇති වෙන දිගෙහි වැඩිවීම අපිට සාපේක්ෂෝ ගන්න නිසා නොසලග හරින්න පුුව උපගරණ කට්ටලයේ භාවිතය පිළිබඳව අපි හොඳින්දන්න මේකේ ඉතා නිවැරදි අගයන් හොයාගන්න පුළුව මුකද විශේෂම කුඩා බිත තියන්න තිවෙන අවස්ථාවන නරදි තමයි මේක වඩාත් කියැලපෙන්නේ රබර් තන්තුක් වගේ අවස්ථාවකති අපිට පරසත් පීක්ෂණගාරය සාමාන්‍ය පරීක්ෂණයකට යන්න පුළුව මං ගැ ඩිදුර කතා කරන්නේ නැහ හරිම කලාතුරකින් තමායි විභාගවලති මේ ගැටලුවක් හැටියට ඇවිල්ල තියෙන් යි අවුරදු ගානකින් මංතන්නයාවෙනෑ අපි පොඩක් ප්‍රස්ථාරික නිරූපණය ගැන කතා කරන්න යනම් විනාඩි පහක විතර කාලයක් මනතව ගන්නේ ගොඩක් පෙලාවට අපිට මේ ප්‍රස්ථාරික නිරූපණය කියන එක පිළිබඳ අවබෝධය තියෙන ඕන විශේෂයෙන් මේ කොටසේ අර්තය විධ ප්‍රස්ථාර රුවන්ට දිරිපත්ව නවා පිළිබඳ අවබෝධය උන්ට තියෙන්න ඕන තිං අපි නිකං හිතුවෝත් යම්මාපාන්කේ හා සම්බන්ධ අත්තස්්‍යතාව පිළිබඳ නිය මේ හුගගේ නිය මේ එස්පදීමේ සමනයි වයවරක් කීබෙදීමය මොනුවත් හිතන්නේ නැතුළුව මොනොවත් හිතන්න නැතුව ඊබෙදීම එල් කියනක එක්ෂයටත් එස් බෙදීම ඒ කියන එක ව්‍යක්ෂයටත් දාලා පස්ථා රැක්කඳන්න බැරිද න්න පුළුව අගති එක මහාලක අපරාධයක් ඇැටියට සලකග්ඩ පසවා ඇත විචල්ලය ගණ්ඩෝනෑ එහෙම එකන් ඇන්දෝ ඇදොත්ව ගානකති පොඩක් ඇන්දොත් එහම එක වයි සමාන එම එක් සාකාරය වෙනවා එතකට අපි අඳන්න වික්‍රියාව ඉදිරයේ ප්‍රත්ථ්‍යයා බලය හැඳලේ අපි ඕක කියයන්නේ එක් සිදිරයේ වයි ප්‍රස්ථාරගත කරනවා කියල ඕක මාරුවෙනවා දරුව න්න ඇැඳලේම එක්ෂ ඉදිරී වයිතමයි ප්‍රස්ථාර්ගත කරන්න එහෙනම් මෙතැන්දි අපි කියනවා අපේ වික්‍රියාව ඉදිරියේ පත්්‍යාබලය පස්ථාරගත කරෝ එක වයිසමන එමෙක් සාකාරය මුල ලක්ෂය හරා යන සල්රේකාවක් වෙනවා ඒේ අනුක්‍රමණය මගින් යම්මාපාංකේ ලබා දෙනවා ඒබ නම් ලෝහවර්ග දෙකකට වර්ග දෙකින් හදපු කම්බියකට වික්‍රියාව ඉදිරයේ පත්්‍යා බල පස්ථාරය මේ මගේ වෙනවනම්බ දෙන්නාගේ යම්මාපාංක සංසන්ධනය කරන්න පුළුවන් වැඩි අනුක්‍රමණයක් සහිත මේ ක්‍රේකාව දැක්කන්න බී නම් ලෝහ එකනම් ිවල අම්මා පාංකය ඒවල යම්මා පාංකයට වඩා වැයි. දැන් අපි පාසල් පරික්ෂනාගාර අපි දරුවන්ටු ගන්නවා සු අඇත විචල්ලෙම කද්ද පරා අත්ත විචල්ලයම කද වගේ තය අත්තන අප ප්‍රථ්‍ය බාලය වෙනස් කරන්නට තමයි වික්‍රියාව වෙනස් වෙන්න නේද එමම් අපි වික්‍රියාව උක්ත කරව්වෝ එක්කෑයට වයි කියලා ගණඩ වෙනවා වික්‍රියාව උක්ත කරක්ද ප්‍ර්‍යාබලය එක්ෂයේ විදිහට ඇරගෙන ප්‍රථ්‍ය බලය ක්ෂයේ විදිට අර. Disgust, <don't> ි ක්‍රියා වෛයක්ක්ෂයේ විහට ඇන්ද හමත් මූල ලක්ෂය හරා යන සල්ලරේකාවක් ලැබෙනවා හැබැයි මතක තියාගන්න මේකේදී අපි ද අක්ෂදකේ පැත්තමාරු කරපු නිසා අනුක්‍රමණය වෙන්නේ යම්මාපාංකේ පරස් පරය එගෙන වැඩි අනුක්‍රමණයක් තියෙනවා නම් ජම්මාපාංකය වැඩි අනුක්‍රමණයක් තියෙන්න්නේ මොනවස්ථාවදද මේක වැඩි වෙන්නේ බයිවලාගේ අඩුවවෙද්ද රයි එහෙනම් බීගේ ඒගේ මේ වගේ රීකාත එකක් තියෙනවනම් දැඩි අනුක්‍රමණයක් තියෙනෙක් කනගේ අම්මාපාංකිය අඩු මේකට අන අනුක්‍රමණය පරස්පරය වෙන නිසා හැබැයි ඉතින් අපිට ප්‍රත්‍යා බල වික්‍රියා මාඳන්නේ නැක්ටුව පත් මොකත ප්‍රථ්‍ය බලයඇයි වික්‍රියාවයි කන්නවට බියෝධන බාලය සේෂපලෙන් බෙදන්න ඩෝන හැම පාටන්කයක්මශේෂපලෙන් බෙදන්න ඕන ලැබෙන විතතිය හැම එකක්ම ආරම්භග තිකෙන් බෙදන්න ඕන ඒක කරන්න නැතිව ඒ සහ එල් කියන නීතයක් නිසා ඒකත් මෙහෙම ඇරගෙන අපිට පුළුවන්ද විතතිය සහ බලය අතර හෝ බලයහා විතති අතර ප්‍රස්ථාරදින්න පුළුවන්. එ මම කෙලින්ම මොනොත් හිතන්න ඇතිව ස්වාඇත්ත පරාඇත්ත හිතන්න ඇතුව මෙහම පස්ථාරයකට ගියොත්. වෛයක්ෂයට එ දාලා. එක්සක්ෂයට ඊදාලා විතතිය දාලා ප්‍රස්ථාරයක් ඇන්ඳත් වෙන්න මේ වගේ අනුක්‍රමණයක් තමයි අපිට ලැබෙන්නේ.ට අනුක්‍රමණය මගින් වයිවර් ඒබෙදීම එල්. ඒෙනගේ නිරූපණය වන නිසා කලින් වගේ අපිට සසන්ධනය කරන්න පුළුවන්ද ඒහා දීවල යම්මාපාංක උ නොව තමයි ගොඩක් කලා වැට දරුවන්ට ගොඩනැගෙන ප්‍රශ්න මෙයාගේ යම්මාපාන්කයේ වැඩි මෙයාගේට වඩා කියලා කියන්න පුළුවන් දර කලින් ප්‍රස්ථාරයයක් එක සංසන්ධනය කළ බෑ දැන් අපි අඳන්නේ විතතිය සහ බලය අතරනම් යම්මාපාන්කේ ලැබෙන්නේ අනුක්‍රමණය එල්ලඩින් වැඩි කරලා ඒවලින් බෙදුහා. අනුක්‍රමණය එල්ලඩින් වැරි කල්ලා ඒලින් බෙදු හමයි යම්මාපාංක අපිට ලැබෙන්නේ ඒකට අනුව පේනවා මෙතනදී යම්මාපාංකය සංසන්ධනය කරන්න අපිට විදිහත් නෑ විශේෂම මෙයාලගේ එල් සමානනම් සහ අරස්කට සමානනම්. එල්සා ඒ කියන අගයන් දෙක එකනකට සමාන නම් අපිට පුළුවන් අනුක්‍රමණය දිහා විතරක් බලලා යම්මාපාංක සංසන්ධනය කරන්න. තයි හැබැයි කිව්වොත් වෙනක් විදිහ සම්බන්ධතාවයක් අපි තුොත් මෙයාගේ එල්බී වලාගේ වැඩි දීගේ දිග වැඩි ඒට වඩා එතකොට මෙයත් වැඩි අනුක්‍රමණයක් වැඩි එමන අනිවාරය මේ අම්මාපාංකය වැඩි කියලා කියන්න පුළුවන් එහම කියන්න පුළුවන්ද ඇත්තට එහෙම කියන්න බෑ මොකද ශේෂත්්‍ර පල ගැන නොත් නොකයා අපි කියන මෙගේ දිග විතරක් වැඩි අම්මාපාංකයක්ත් ලැඩී කියලා නිකන් අදහසක් කිව්වෝත් ශේෂත්‍රපලය ගැන ජමක් නොකයා අපි එවැනි වාක්‍යා එවැනි වගන්තයක් නිවැරදි වගන්තයක් හැටියට සලකන්න විතිය නැහැ ර එහම්ගේ හරස්කර ගැෙන සඳහන් නොවන නිසා අපිට කියන්න බෑ මේ නිවැරදි අගයක් කියලා හැබැයි යම්මාපාංක සමාන වෙන්නම බැරිග මෙවා වෙනස් වෙලා එක වෙලාවක් තියෙනවා දිගට හරස්කට වර්ගඵලය කියෙන අනුපාතය ගේ සහ ඒගේ ඉගනකට සමාන වෙනවනම් දිග වෙනස් හරස්කට වර්ග පලත් වෙනස් හැබැයි දිගට හරස්කට වර්ගපලයකෙන අනුපාතය එම ත්තන් හරස්කට ර්ගපලයට දිගකෙන අනුපාතය එකනෙකට සමාන වෙනවනම් අනුපාත සමාන වෙනවනම් ඒ අපිට පුුවන් අනුක්‍රමණය දිහා විතරක් බලලා යම්මාපාංකය සංසන්ධනය කරන්න ඉති මංහිතනව අපිට ලබාදීල තිබ්බ වෙලාම මංහිතනොත් දැන් අවසන් වෙමින් පවතිනවා ප්‍රත්්‍යස්ත විභෝශක්තිය කියන කොටසර තමයි අප ඊළඟට එන්නේ පුඩක් කලාෑරනේ පත්වස්ථාවේ හා සම්බන්ධව අප අර්කිපු ගම මතක් එන්නේ දුනු හෙමනත් රබතන්තු වගේ දේවල් ඉති ඒවා හා සම්බන්ධ කරගෙන ප්‍ර්‍යස විභෝ ශක්තිය කියන්නේ කොහොම මොකක්්ද කියක අත දැක්වීම පිළිබඳවත් ඊට පස්සේ ඒක භාවිතා කරන අවස්ථාවන් පිළිබඳවත් පත්‍ය බල වික්‍රිය වක්්‍රය පිළිබඳවත් අපට කතා කරන්න තියෙනවා ඉන්ඩීටල් එකයන්න විස්තරාත්මකව විශේෂම මේ වක්‍රය තිළිබඳ ගොඩක් දේවල් අපන් අහනෝ ඒක හඳුන් ඒ වටහා ගැනීම තමයි බැදගත්න වෙන්නේ විශේෂම කොහොමද ඇදෙනකං සන්තුුවක් වගේකට බලයක්ව දව්වොත් කොහම දෙ එක කැඩ්ලයන් කියනෙ එක විස්තර කෙන්වා මේොටසේදී තිමක් මේටික ස්ටයි්සික ට පෙන්න්නන්නේ අපිට මේ කොටස කතා කරන්න වෙන්නේ ඊළඟ දවස්සේ ජෛතකොට සමාරම්මක උලෙල්ලට අපියම් බෙලාවක් ගත කරාට ඊළඟ දවස්වරදි අපිට කෙලින්ම මේ වැඩස්ටන්ටම යන්න පුළුවන් තව කතා කරන්න තියෙන බෙදගත් දෙයක් තමයි විශේෂයෙන්ම මේ ප්‍රත්‍යස්ථ ගුණත් එක් පස් නැත්තම් තාපයට තියෙන සම්බන්ධය විශේෂෙන්ම ඉදිකිරීම් කටයුතුල දිහෙම අපි නිතරම යකඩ වගේ දඩු යොදාගන්නවා තයි අප බිත්ති වලට කොම්ප්‍රීටට යොදා ගන්නවා නමුත් සමාර අවස්ථාවලදී අපි දන්නවා විශාල බිලිඩින් හෙම නැත්තැන් අප ෙවා දොරල් වල වඋ බිත්තිම ඉරිතාලනවා විශේෂම අපිතුත් පෝරණුව හදාගන්න ඕන එක කියන් අපි පාන් හරි බේකර නිෂ්පාදන සඳහා පෝරණුවක් හදනවන යම් පොටසක මේේගැ සැලකිිමත් ෙන්න්න ඕන විශේෂම ඒකට භාවිතා කරන්න හඩ වගේ දේවල් ්‍රසාරණය වෙඩ ඉඩ තියෙන නිසා යම්කිසි විදිහයට ඒ ගැන නොහිත වුවෝ අපිට යම් යම්හරදරවට මුණද එන්න වෙනවා විශේෂම මේ වගේ අවස්ථාවරද මේ දඩුවල උෂ්ණත්වය වැඩිවීමේදී ඒ දඩුවලට ප්‍රසාරණය වෙන්න ඉඩක් නැත්ති වෙනකට තමයි මේ වගේ බලගරණැගෙන්න්නේ ඒවගේ ප්‍රතිඵලයක් හැටියට තමයි බිත්තිපු පුරායම් වගේ දේවල් ඇතිවෙන්න. ඒවගේම තමයි සමහර අවස්ථාවන තන්තු වගේ දේවල උෂණත්වය අඩුවෙද්දිත් අපිතුබොත් අචල ආධාරක දෙක්කට ගයටගහල තියෙනවන තන්තුවා ලෝහ තන්තුවා අපේ රට නම් උෂ්ණත්වය අඩුවෙන්න්නේ සික දහයක පහලෝක විතර පරාසයයක් නමුත් සමහර රටවල්ල ඉර්තු බේදය තියෙන රටවල් වඩට සීතකාලයට සහ සමයිකට එමනැත්තං ෂ්ණ ඉර්තුවයේදී විශාල ලෙස විෂ්නත්ත පරාසයක් ඇතිවන ඉතා පහල රින විෂ්නත්තවල ඉදලා අතරී අතරිෂස්පාාවගේ දැන උෂ්නත්ව වලට උෂ්ණත්වය වෙනස්වීමේදී විශේෂම සීතකාලයේදී ඔය ලයිප් කනු අතර බැදරත් සම්බන්ධ කල තියෙන කම්බි වගේ දේවාද ඇදීම කට ලක් වෙන්න පුඩුවන් තින් අසාමාන්‍යය සීත කාලගුණයක් ආවත් එහෙම ඒවය ඇතිවන ඒ ආතති බලගොර නැගෙන මගින් ඒවා කැඩලයන්න හෙමත් පුළුවන් ඒ හා සම්බන්ධ එහෙවලුත් අපිට තියෙනව කතා කරන්න මංහිතන අපි ඊළඟ දවස්සේ හම්බුනාම මේකොට සිවර කරලා අපිට පෘෂ්ටි ගාතතිය සහ ද්‍රවස් දුෂ්්‍රා කාාවය කියන කොටස් දෙක කරගෙන යන්න පුළුවන් මෙතනදී විශේෂෙන් අපිට ලැවිච්ච උපදෙස්වලට අනුව කාලය කියන එක එත්තර ප්‍රශ්නයක් වෙන්න නහෑැමොකද අපිට අශ්‍ය වෙන්න්න මේ විදිී වැඩසස්තාානකින් යාලට උදව් කරන්න ඉතිං ඇත්තනම අපිට වැඩ ගොඩක් තියෙනවා නමුත් විශේෂෙන් අධ්‍යප නමාත්‍යංශයේ ඉල්ලීමත් එක්ක අපේ රටේ දරුවන් ගැන හිතන කාණඩයක් හැටියට අපි විශ්විද්‍යාලමික දොයාලා විශ්විද්‍යාලයට දරුව එ වන කොට මට විශ් විද්‍යාලය ඉදිරියට ගෙනන්න පුළුවන්ගෙන් ඉති අපි දන් හැමවෙලෙන් බලාපොරොත්වයන හොඳ දරු කාණ්ඩයක් අපිට ලැබෙන් පියකට ගුරු මෑනිවරුම් පියවරුන් වශයෙන් මන්ත නොව ලබා දෙන්න දායකත්ත ඉතාමත් අගේ කරන්න ඕනෑ මේවැඩ සස්ථානනිත් කාලේ පිබඳ එහම නිිට් ක්නය අපද තවස කෙනෙක් අද ප්‍රසන්තේශණ එකක් කරන නිසා මම මෙතනින් නමතිනවා අපි ඉදිරයේදී වැඩසරහන්න යාලට අවශ්‍ය විදිහයට කරන්න පුළුවන් විශේෂයම අපිට දන්නවන්නමකද මේ ඒක පාර්ශවිකයි මම හිතන දේ තමයි මම මේ යාලට කියන්නේ නමුත් මං හැමති අපිට පුළුවන්නම් මේක ශේෂණයක්කරන්ට ඉන්ටරෙක්ටව් එමලත්තං ඔයාලාගේ තියෙන ප්‍රශ්න අහන්න අවස්ථාවක් ලබාදවෙන්න ඒක තමයි මඟරන්නේ වඩාත්ම වැැදගත්තේ වෙන්නේ කොමනමුත් මම සම්බන්ධී කරන මාතතරුන්ට ඉඩ ලබා දෙනවා යම් කිසි අදසක් පල කරන්න ගුරුමාත් මාත්ම ගැටු මොනොහරි තියෙනවනක් කරනා කර ඉදිරිපත් කරන්න පුළුවන් අද කාලය අපිට ටිකක් කඩුවෙන නිසා ඔන්නන් අපට ඉළඟ වතාවක දී වසාකච්චක් කරන්න පුළුවන් උබතුමාට අවස්ථාව තියනවා යම් අදසක් ඉදිරිපත් කරන්න බොහොම ස්තතියි මාචාර්ය කාලික බණ්ඩාරස ඇතරම මේ හරි සාර්ථක ශේෂණ එකක් කියන්න පුල් පට ආරම්භීදයම් කිසි කාලයක් ත කාලය අපිට ගන්න වනාා ඉතින් එක සාමාන්‍යය අප මේ දිගටම යන වැඩසරහනක් හින්දා අපිට ගනුකිෙදේෂණ එකක් අපිට කරන්න සිද්ධවුම ඔොහොමනත් මහිතන්නේ ගුරුවර ඇතරම චඩ්බොක්ෂකට ප්‍රශ්නය කීපයකුත් දාලා තියෙනවා අම්මතරව හැන්ඩස් කල්ලා තියන ගුරුවරු තුන්දනයෙක් විතර මම කැඩ්බොක්කට දාලා තියෙන එක ප්‍රශ්නයක් ශේෂමිත වැදගත් ප්‍රශ්න දෙක් මම මතු කල්ල ගන්නන් එකක් අහලා තියෙනවා තන්තු දෙක සමාන්තරව ගනිද්දි දෙකේ දෙකයි ඒ කියලා ගන්න ඕනිද නැද්ද කියලා සහ තව ප්‍රශ්නය කහලා තින උසස්පෙල විාගිට අලුත්සල්ලපරණ ආශියටත ප්‍රශ්න එන්න පුළුව අන්ද කියලා.ඒ කියන කාරණා දෙක චැට්බොක්ස නිශේෂණ සඳහන් වෙලා තිබි්චි ප්‍රශ්න දෙකා. ඇතරමස අද අපිට තියෙන කාලයක් එක්ක මහිතන්නේ ඊළඟ දවසේ ප්‍රවේශයට මටිහිතෙන් මේ ප්‍රශ්න දෙක අප තියාගත්තත් මටහිතෙන් හුක් පලදායිවෙ අපිට අමතරව රේස් කරලලා තියන හැන්් රේස් කරල තියන ගුරරුන්ට මම වෙලාවකට කාය ලබාදෙන උුළන්ට මොනහරි විශේෂ ප්‍රශ්නයක් තියවනම් අහන්න මුලින්ම සේනානායක කියලා නමක් මොංහිතන්න උලින්ම ලෞ් කලා මයික්ක එක්ක ඔ වැරට අහන්න තියෙනවා නම් ගැටලුවක් අහන්න මේ වෙලා විශේෂෙන්ගහන්න තියෙන දෙයක් එම නැත්තන් අර කිවගේ අපිට ඉදිරියේ දීඒ ගැන කතා කරන්න පුළුවන් හැන්ඩරස් කල තියෙන කිීප දෙෙනගම මයිට්ටික මේ වෙලාවෙදී වෙලාවෝ කල්ලා තියෙන්නේ අපි වෙිනම් ෝඩ්ඩක යන හිද හැම්මෝඩ්ටම අවස්ථාතිෙන් නමාරුවයි අපි මුලින් මහිට පු තුන් දෙනා මහිතන්නේ කවද අසංක විශේසක් කරසම හිතන්නේ දුවස්සේ මට හඩටම නමම්පූර්ණින් පේ ඉන්න මෙතන මුලින් බිදුව එකයි දාහත ස්පී.පී සේනානායක වෙෙන් නැති මුලත් තියෙනකොට සත් එක් ඔබතුමාලට මොනහට ප්‍ර්නයක් තියවනම් ඉක්මන් ඉදිරිපත් කරන්න අපි ඊළංගි ශේෂන එකට යන්න තියෙනවා හරි අපි එහ අවුල මෙම කරන්න ඔගුලුන්ගේ ගැටලු අනිදවසයේ ආරම්භෙදී අපි අපිස ඊළංගව ශේෂණ එකය පලළවිනි විනාඩි දහයිවිත රැලව් කරමු කට්ටියගේ මොනහාරි ඉශස්තියන අදදවසද ශුස් සහ අනිදසිි ප්‍රවේශයේ සඳහා පැහැදිලි කරගන්න නොන දේවල් සඳහා කල්ලා අප අනිදවසදී පටන්ගමු එහෙනම් මේකම අවස්ථාව කරගන්න අධ්‍යාපනමාත්‍යන්ංශය වෙනුවෙන් අධ්‍යාපනමාත්‍යංශ විද්‍යාශකා වෙනුවෙන් සහ අපේ පාසල් පදතියන්න අපේ ෞතික විද්‍යා ගරු වෙනුවෙන් අපේ මහ චාරය කාලිග බණඩාරසට මගේ හරද්‍යයංග භිස්තුති පුද කරසිටින්න අපි ස කිවෝවාගේ මේ දහවිදසාහ දොලොසෙන්දත් මේ සරි මේ කිිතරි පොටස්ටික යනවා ඒ දවස් දෙේදීත් ඔගලොන්ට අලුතෙන් ලිංකයක්ක් ෝන වෙන්න හ ඔය තියන ලිකෙෙන් දවස්තෙකට සම්බන්ධන්න පුළුවන්කම තියෙනවා එහන්ද අුත ලිංකක් කොන්න වැඩිින්කිිගම් ඉන්නන අද සහභාගි වෙලා හිට ඇතරම හාරසියකට හරසි විසි පහට වැඩි සංක්‍යයක්ාවක් දැමීම හතේද මිශේ පොඩි විස්සක විශපාක්ක අදුවත් තිබුණට හරිසයක ඩිසාංන්ක ක් හිටිය ඔගලො ඔගලුන්ගේ සමාන්තරණනිත් ගුර දැනුවත් කරන්න පීළඟ දවස්තකේ තියන වැදගත් මාතෘකා ගැන දනවත් කල ගළුම සම්බන්ධ කරගන්න ලිින්ක් ඔගලුන්ට නිදහස් තියන හමත්තකම ශෂා කරගන්න ඔගලොන්ට මම හරිගයටම දැන් එක කුළහායි විශෂි තුනයි මගේගේ වෙෙලාවානුවන් කොළහයි තිහට අපි කොළම විශේද්‍යාලය මහාචාර්රය බාලෝසගේ දේශයන්නේයටට පදධාර්තය සා විිකරන ගුළුන් සලබසික කිසි ප්‍රමාණයකට අුතින් කොට ඇතුළලත්තේච කොට පාදාර්ථය සහ විකිරණය කියන කොටස මටන්ඩ ඒක යටතේ දේශනයක් පැවැත්වීමට මහචාරය බාලො දෑස සූදනම ඉන්නවා. අපිඇතුමාගේ සභාිතේ මොහොතේද බලාපොරොත්තය අතරවාරය. අපි අද දවසට අපේ මහංචාරය කලිි බණඩඩාර්සට ස්තුූතියිවන්තවමින්ි සමුදයන ස්තුතියිස බෝහම ස්තුූතිය මමාතමය ඉති නෑවතවතක් ස්තුදතිීන්තයන අධ්‍යපන මත්‍යංශය මේ කරන කාරයට මඟහිතන ගුමත් මත්මි ඒ ගැන අගයාවි අපි ඊළඟ දවසෙත් සුපෘදවිදයට වැඩස්ටාන අරම්භ කරමු බෝහමස්තුති